අයි බවන් අපි අද පටන් ගනිමු මේ විකිරණශීලීතාවයේ එදා අපි කරා විකිරණශීලීතාවය සම්බන්ධව කියන යම්කිසි ස්ථානයක විකිරණ තියෙනවද නැද්ද කියලා අපට මනින්න අවශ්‍ය නැහැ දැන් අපි හිතමු මම ඉන්නවා කියලා මේ පන්ති කාමරය තුල මේ පන්ති කාමරය තුල ඉන්නකොට අපි දන්නේ අපේ මේ මේ කාමරය තුල විකිරණ තියෙනවද කියලා ඒ කියලා කියන්නේ ඇත්තම තියෙනවා ඇත්තම මේ අපි ගත්තන් පස්සේ මේ පන්ති කාමරය තුළ විකිරණ ඇති කියලා කියලා කියන්නේ සමහර වෙලාවට මේ මගේ හදලා තියෙන ගොඩ නැගිලි වලට එකද කරපු සමහර අමුද්‍රව්‍ය තියෙන ඒ අමුද්‍රව්‍ය මගින් විකිරණ පිට කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පොළව පොළව ගත්තන් පස්සේ මේ පොළවේ කුමන විදිහේ පස් වර්ග තියෙනවද දන්නේ. එතකොට මේ පස් වලින් විකිරණ නිකුත් කරන්න පුළුවන්. ඒ වගේම අභ්‍යවකාශයෙන් එනවා විවිධ වර්ගයේ විකිරණ. ඒ විකිරණ සම්බන්ධව විකිරණ කොපමණ ප්‍රමාණයක් තියෙනවද කියලා අපට ගණනය කරන්න වෙනවා. අපි කියුවා විකිරණශීලී මූලද්‍රව්‍ය තියෙනවා මොනවද යුරේනියම්, තෝරියම්, රේඩියම් වගේ විකිරණශීලී මූලද්‍රව්‍ය. ඒ විකිරණශීලී මූලද්‍රව්‍යෙන් නිකුත් කරන ඇල්ෆාන්සු නිකුත් කරනවා, ඒ වගේම බීටාන්සු නිකුත් කරනවා, ඒ වගේම ගැමා කියන විකිරණ නිකුත් කරනවා. මේ විකිරණ අපේ පරිසරය තුළ තියෙනවා. මේ පරිසරය තුළ ඇල්ෆා බීටා ගැමා සහ විකිරණ තියෙනවා. සමහර වෙලාවට අපේ හිතමු අපි හොස්පිටල් එකක ඉන්නවා කියලා අපේ හිතමු හොස්පිටල් එකේ එක්ස්රේ කාමරයක් ගාව ඉන්නවා. ඉතින් එක්ස්රේ කාමරයක් තියෙනකොට අපි දන්නවා ඒක ගොඩක් වෙලාවට ආරක්ෂිතයි. ආරක්ෂිත විදියට තමයි හදලා තියෙන්නේ. නමුත් සමහර වෙලාවට ඒ එක්ස් කිරණත් සමහර වෙලාවට ඒ පරිසරයෙන් එතනින් පිට වෙන්න පුළුවන්. එතකොට ඒ අපි ඉන්න පරිසරය තුළ ඇල්ෆා බීටා ගැමා කියන කිරණ ඇල්ෆා බීටා කියන අංශු වලට අමතරව ගැමා සහ එක්ස් කිරණ තියෙන්න පුළුවන්. ඉතින් අපිට අපේ පරිසරයේ තියෙන එක්ස් කිරණ හරි ගැමා කිරණ හරි පිළිබඳව අපට යම්කිසි අවබෝධයක් තියෙන්න ඕනේ. අපි දන්නා ඒවා සමහර වෙලාවට අපේ සෞඛ්‍යයට හානි කරයි. ගැමා කිරණ හානි කරයි, එක්ස් කිරණ හානි කරයි. ඉතින් අපේ පරිසරයේ අපි ඉන්න පරිසරයේ එක්ස් කිරණ ගැමා කිරණ තියෙන ප්‍රමාණය ගැන දැනගන්න අවශ්‍ය වෙනවා. එහෙමනම් ඒ සඳහා අපට යම්කිසි උපකරණයක් පාවිච්චි කරලා අපේ පරිසරයේ තියෙන එක්ස් කිරණ ගැමා කිරණ ප්‍රමාණය කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියන එක ගැන යම්කිසි අපට නිගමනයකට එලෙමෙන්ට් වෙනවා. මේ සඳහා පාවිච්චි කරන විවිධ උපකරණ තියෙනවා. එක්ස් කිරණ සහ ගැමා කිරණ උත්පාදනය කිරීම සඳහා මේකෙන් අපි බොහෝ වෙලාවට අපට අපේ ඒ ලෙවල් පන්තිවල අපිට ඉගෙන ගන්න තියෙන්නේ එක්ස් කිරණ අනාවරණය කර ගැනීම සඳහා තියෙන එක උපකරණයක්. අපි ඒකට කියලා කියනවා ගයිග මුල ගණකය කියලා. අපි මේක අපි හඳුන්වනවා ගයිග මුල ගණකය කියලා. මේකෙන් තාම අපට විභාගෙට මේ ප්‍රශ්න ඇවිල්ලා නැහැ. ගයිග මුල ගණකය. විභාගෙට අපට තවම ප්‍රශ්න ඇවිල්ලා නැහැ. නමුත් සමහර වෙලාවට රචනාමය ආකාරයට දැන් ඔගොල්ලෝ දන්නා අපිට ප්‍රශ්න දෙනකොට 10 10 රචනා ප්‍රශ්නවල 10 A හා B කියලා කොටස් දෙකක් තියෙනවා. 10 A කොටසට තියෙන්නේ තාපය, 10 B කොටසට තියෙන්නේ පදාර්ථා විකිරණ. එතකොට පදාර්ථා විකිරණ කොටසට පොඩි රචනාමය කොටසක් දීලා ඉවරලා ගයිග මල ගණකය ගැන එහෙම නැත්නම් මේකට ගයිග මලත් කියන ගයිග මුලත් කියලා කියනවා. එක එක පොත්වල විවිධ විදිහට තේනවා. අපි මේක අපි ගමු ගයිග මල ගණකය කියලා. ගයිග මල ගණකේ සම්බන්ධ පොඩි සටහන අධ්‍යයනවල සමහර විට ඒක ඇසරින් බොහෝ වෙලාවට ප්‍රශ්න අහන්න බොහෝ වෙලාවට ඉඩ තියෙනවා. ඒ නිසා අපි මේක දරගන්න ඕනේ. අපිට විකිරණශීලීතාවය මැනීම සඳහා අපි පාවිච්චි කරන්නේ ගයිග මල ගණකය. ගයිග මල ගණකේ යොදාගෙන තියෙන මේ මූලධර්මය. දැන් අපි දන්නවා යම්කිසි විකිරණශීලී මේ අංශුවක් කියලා කියන්නේ ඇල්ෆා අංශුවක් හරි එහෙම නැත්නම් බීටා අංශුවක් හරි එහෙම නැත්නම් ගැමා විකිරණයක් හරි ගමන් කරනකොට වාතය තුලින් ගමන් කරනකොට වාතය අයනීකරණය වෙනවා. මේ වාතය අයනීකරණය වෙන ගුණය භාවිත කරලා තමයි මේ ගයිග මල ගණකය හදලා තියෙන්නේ. එතකොට මේ ගයිග මල ගණකය විතරක් නෙවෙයි තවත් උපකරණ තියෙනවා මේ විකිරණශීලීතාවය වැඩිම සඳහා. එකක් තමයි මේ වෙනත් ඒවත් අයනීකරණ කුටීරය කියලා එකක් තියෙනවා. අයනීකරණ කුටීරය මේක අපේ සිලබස් එකට නැහැ. අයනීකරණ කුටීරය
අයනීකරණ කුටීරය කියලා එකක් තියෙනවා. තවත් එකක් තියෙනවා මේ වලා කුටීරය කියලා. කෙමිස්ට්‍රි වලටත් කරනවා. හරි, වලා කුටීරය ඉස්සරහ ජෙනරල් කෙමිස්ට්‍රි වලට තිබුණා. දැන් තියෙනවද දන්නේ මම? හරි, මෙතන තියෙනවා තවත් එකක්, බුබුලු කුටීරය කියලා. අයනීකරණ කුටීරය, විස්කිරණ එක්ස්කිරණ හරි ගැමා කිරණ හරි ඇල්ෆා හා බීටා කිරණ හරි මැනීම සඳහා භාවිතා කරන තවත් උපකරණ කීපයක් තමයි මේ අයනීකරණ කුටීරය, වලා කුටීරය සහ බුබුලු කුටීරය කියන්නේ. මේ විදිහ තුනක් තියෙනවා. ඉතින් මේ තුන අපිට නැහැ, අපේ සිලබස් එකට නැහැ. අපේ ෆිසික්ස් වලට තියෙන්නේ ගයිගමල ගණකයේ විතරයි. මේ ගයිගමල ගණකයේදී අපි පාවිච්චි කරන මූලධර්මයේ තමයි ඇල්ෆා බීටා ගැමා සහ එක්ස් කිරණ, ওই වර්ග හතරම එක්ස් කිරණ වලට පුළුවන් වාතය තුලින් ගමන් කරනකොට අයනීකරණ ක්‍රියාවලියකට භාජනය කරන්න. ඒ ගුණය භාවිත කරලා තමයි මේ ගයිගමල ගණකය හදලා තියෙන්නේ. ඒකෝට අපි බලමු මේ ගයිගමල ගණකය කොයි විදියටද මේක හදලා තියෙන්නේ කියලා. මේක ඉතා පොඩි උපකරණයක්. සාමාන්‍ය මෙන්න මේ මේ ප්‍රමාණයම ඇති විද්‍යාගාරයේ තියෙන ඒ උපකරණය. ගයිගමල ගණකය මේ මං අල්ලගෙන තියෙන පෑන, පෑනේ ප්‍රමාණයම ඇති. පෑනේ බාගයක් වගේ තියෙන ඉතා පොඩි එකක්. හරි, පොඩි උපකරණයක්. හැබැයි ඒක කවුන්ටර් එකක්. ඒ කියල කියන්නේ මේවා මේ ඉස්කෝල වල නම් නැහැ. මට හිතෙන්නේ නම් ඉස්කෝලේ නැහැ. ගොඩක් වෙලාවට කැම්පස් එකේ එහෙම තියෙන මේ විග්‍රහණශීලීතාවය මැනීම සඳහා ඔය උපකරණය පාවිච්චි කරනවා. අපි මේකේ ක්‍රියාකාරීත්වය ගැන දැනගන්න ඕනේ. අපිට මේ විදිහටයි තියෙන්නේ. මේක තේනවා වීදුරු සිලින්ඩරයක්. වීදුරු සිලින්ඩරයක්, සිලින්ඩරාකාර වීදුරු පිටුවක්. මේ මෙතන පුළුවන් මේ විදිහට මේ වගේ කැප් එකක් වගේ එකක්. දැන් අපි දන්නවා මේක මේක මේ විදිහ සිලින්ඩරයක් තියෙන්නේ. මේ සිලින්ඩරේ අපිට පුළුවන් මෙහෙම වහන්න. හරි, කැප් එකක් වගේ එකක්, කැප් එකක්. මේ මේකේ තියෙනවා මේ මේ වහන් මේ මේ කෙලවර වහන්න පුළුවන්. මෙහෙම ගලවලා මෙහෙම වැහුවේක මම ඕන ඇන්දල ඕන ත්‍රිමාණ වැන්න. ගලවලා වහන්න පුළුවන් එකක්. මේක වීදුරු සිලින්ඩර. මේක හදලා තියෙන්නේ වීදුරු වලින්. මේ සයිස් මේකේ වීදුරු වලින් හදලා තියෙන්නේ. මෙතන තියෙනවා මයිකාට හදුවා. මේක මයිකා. මයිකා වලින් හදලා තියෙන්නේ. මේ ඉතා තුනේ තුනේ මයිකා තහඩුවක්. ඊට පස්සේ වීදුරු බටය. මේ පැත්තනොත් ඔය විදිහටම වහන්න පුළුවන් මේ කැප් එකක් තියෙනවා. ඒත් තියෙන මේ විදිහටම වහන්න පුළුවන් කැප් එකක්. කට් මේ විදිහටමයි හදලා තියෙන්නේ. ඔය විදිහට නොයාකාරයට තියෙන්නේ. මේක මේ පැත්තෙන් තියෙනවා. හොඳයි, අනිත් පැත්තෙනුත් තියෙනවා. මේකත් ඔය වගේ මේ වගේ කියලා ඉන්න මෙහෙම මේක මෙහෙම වහන්න පුළුවන් මේකෙන් මේ පැත්ත. එතකොට අර හිස් නිකන් මේ මෙහෙම හිස් බටය. මේ හිස් බටය, හිස් බටේ මේ දෙපැත්තේ වහන අර මේ වතර පයිප් එහෙම වල තියෙන අර එන්ඩ් කැප් කියලා, එන්ඩ් කැප් කියලා දෙන අර එන්ඩ් කැප් වගේ තමයි මේක. මේ දෙපැත්තේ මෙහෙම වහන්න. හැබැයි මෙන්න මේකේ තියෙනවා මේ ටංස්ටන් වලින් හදපු ලෝහ දණ්ඩක්. ටංස්ටන් වලින් හදපු ලෝහ දණ්ඩක් තියෙනවා. ලෝහ කූරක්, ලෝහ කූරක්. ඒ කූර මේ විදිහට මෙතනින් එළියට යනවා. ඊට අමතර ඒ වගේම තවත් මෙන්න මේ විදිහේ ওই විදිහෙම තියෙනවා තවත් කූරක්. ඒ කූර මෙන්න මෙතන මෙහෙම වයර් එකකින් ඒ කූර මෙතන මේ මෙතන වයර් එකකින් සම්බන්ධ කරලා මෙන්න මේ ආකාරයට තියෙනවා. මොන ඕක තමයි පොඩි මම ඒකයි කිව්වේ පොඩි උපකරණයක්. මෙන්න මේකේ මේ කූරේ මේ ටංස්ටන් කූරේ මේ අග කෙළවර කුඩා මේ පොඩි මේ ප්ලාස්ටික් වලින් හදපු මේ කොටසත් මේකට කියනවා පොඩි පලිගුවක් කියලා. හරි, කුඩා මේ මුතු කැටයක්. හරි, වීදුරු මුතු කැටයක් මේකේ අග කෙළවරේ අල්ලලා තියෙනවා. දැන් හිතමු අපි මෙතන දැන් ඔයගලන්ට පේන ඇති මම ඇඳා මේක තමයි වීදුරු වලින් හදපු සිලින්ඩරය. මේ සිලින්ඩරයේ අග කෙළවරවල් දෙකේ කැප් දෙකක් තියෙනවා.
एक गैप पिकिंग अभी वाहन करते इतने थे ना मैं विधि मातुनी माइका ताहड़ुआ मैं एक मित्र थे ना सन्नाय का कुराक थैंक्स नॉर्मली हादर दे अन्य तो और मित्र ने थे ना पौड़ी मैं के आगे केलबर इतने थे ना संबंध करला वीद्रु मैं वीद्रु बोलिया वीद्रु वाले हादर को बोलिया इधर बात से मैं का संबंध करना विशाल विभाव देख लगे इतना विशाल विभवांतर बाद मेतन स्पंद अनावरण कर गिनु शीघ्रता माने के गिनु शीघ्रता माने के संबंध कर गिनु शीघ्रता माने मेक तमें गायगमूल गण के अदाल रूप सठान परिपथ सठान මේ තමයි කැතෝ මේකට අපි කියලා කියන්නේ කැතෝඩ් සිලින්ඩරය කැතෝඩ් සිලින්ඩරය කැතෝඩ් සිලින්ඩරය නිකන් වීදුරු වලින්ම වගේ තමයි හදලා තියෙන්නේ මේක ඇතුලේ ඇතුලේ පේනවා මේ අනිත් එක තමයි මේකේ සමහර වෙලට මේකේ එක එක ඒවා එක එක ආකාරයට තියෙනවා මේකේ ලෝහ ආලේපණය කරලා තියෙනවා කියලා සටහන් කරලා තියෙනවා මේ මේක කැතෝඩ් සිලින්ඩරය මේක ඇනෝඩය මේක ඇනෝඩය වෙනවා ඊට පස්සේ මේක සම්බන්ධ කරනවා මේ විදිහේ අඩි වෝල්ටේජ් සැපයුමකට මේකේ වෝල්ටේජ් එක වෝල්ට් 450ක් එනවා මේක වෝල්ටේජ් එක වෝල්ට් 450යි එතකොට මෙතන විභවය අපි සැලකුවොත් එහෙම මෙතන 450ක් එනවා වෝල්ට් මෙතන විභවයේ බිඳුවයි ඊට පස්සේ මේක ගිනු ශීඝ්‍රතාව මානකයට සම්බන්ධ කරලා තියෙනවා අපි බලමු මොකද්ද වෙන්නේ කියලා මෙතන ක්‍රියාවලිය इत कल कैथोड सिलीर एतुलेथोड सिलीर अभी चलकूतेम मेके एतुतेना वायु चलकूत मेकेतना आगन वायु आगन वायु सह क्लोरीन वायु क्लोरीन हरी एवडम ब्रोमीन हरी क्लोरीन हरी ब्रोमीन हरी वायु मे आगन निश्चल अभी दान आगन के निष्क्रिय वायु दे तुणी मैका तहडेन යන් කිසි විකිරණයක් අපි හිතමු ගැමා විකිරණයක් කියලා කියන මේක ඇතුලේ කියන ගැමා විකිරණයක් මේක ඇස්සේ තියෙන්නේ සාමාන්‍යයෙන් අඩු පීඩනයේ තියෙන ආගන් හරි ආගන් සමග මිශ්‍ර වෙච්ච ක්ලෝරින් වායුව මෙතන එනකොට මේ ගැමා කිරණ එනකොට මේක ඇතුලේ තියෙන ආගන් වායුවේ තියෙන පරමාණු අයනීකරණය වෙනවා අයනීකරණය වෙනවා ඒ කියල කියන්නේ ධන අයන වලට සහ ධන අයන වලට සහ ඍණ අයන වලට කැඩෙනවා ඍණ කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන වලට කැඩෙනවා. ඒ කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන අයින් වෙනවා. ඊට පස්සේ ආගන් ධන ආරෝපණයක් ඉතුරු වෙනවා. ඒකට ආගන් ධන සහ මේකේ ඉලෙක්ට්‍රෝන අයින් වෙනවා. මේ ඉලෙක්ට්‍රෝන දැන් මම කිව්වා මේක කැතෝඩ මේ කැතෝඩ සිලින්ඩරයක කියලා කියන්නේ මේක මේක ධන ආග්‍රය. මේක ඍණ ආග්‍රය. ඒකට මේවා ධන ආග්‍රය වෙනවා මේවා ඍණ ආග්‍රය වෙනවා. මම මේක මේ සිලින්ඩරේ දිහා මම මේ පැත්තෙන් බැලුවොත් මෙහිම බැලුවොත් සිලින්ඩරේ මම මෙහිම මේ අතෙන් මෙහිම බැලුවොත් එහෙම මට පේනවා කූරක් පේන මෙහිම බැලුවොත් එහෙම මට මේ වගේ බලන විදිහට මම පේන්නේ මට පේනවා මේක ඇතුලේ තියෙන කූරක් තියෙනවා මේ කූර තියෙන්නේ වෝල්ට් 450ක වගේ ඒක අධික විභවන්තරයක් යටතේ මේ මෙතන විභවය බිඳුවයි දැන් ඊට මේ කූර අවට අපේ විද්‍යුත් ක්ෂේත්‍රය යන්නොත් එහෙම प्रबलता ඒනිසා මෙතනින් එන ඉලෙක්ට්‍රෝන මේ මං කියවනේ මෙතනින් කැඩෙනා කියලා ඉලෙක්ට්‍රෝන මේ ඉලෙක්ට්‍රෝන මේ පැත්තට
මේ පැත්තට ශීඝ්‍රයෙන් මේ ඇනෝඩේ දිහාවට එනවා. ඉලෙක්ට්‍රෝන මේ පැත්තෙන් ඇනෝඩේ දිහාවට එනවා. මේ පැත්තට එන ඉලෙක්ට්‍රෝන මෙහාට එනවා. එතකොට ධනාරෝපණ හිදීට ධනාරෝපණය මේ සැලකුවොත් එහෙම ධනාරෝපණ ස්කන්ධයෙන් වැඩි. ඉලෙක්ට්‍රෝන ඉතාවේගෙත් මෙහාට වෙනවා ධනාරෝපණ හිදීට යනවා. එතකොට මේ දැන් ඉලෙක්ට්‍රෝන ඉලෙක්ට්‍රෝන මේ කුර දිහාවට එනකොට මේ මේ පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන අපිට මේ පැත්තේ ඉඳන් එනවා මෙහාට ඉලෙක්ට්‍රෝන ඉලෙක්ට්‍රෝන එනකොට විද්‍යුත් ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය ඉන්දෙන්ද වැඩි වෙනවා. එන්ඩෙන්ඩ වැඩි වෙනකොට වෙන්නේ ඉලෙක්ට්‍රෝන ඉතා වේගෙන් ගමන් කරනවා මේ කූර පැත්තට. මම මේ අඳින්නේ මෙහෙම බලනකොට පේන ආකාරය. මෙහාට එනකොට වෙන්නේ තව දුරටත් ආගන් ආගන් පරමාණු වල සිදු කරන ගැටීම වැඩි. ඒ ඉලෙක්ට්‍රෝන ඉතා අධික වේගයකින් එනවා ආගන් ආගන් පරමාණු තියෙනවා මේ අතරමැද. මේ ආගන් පරමාණු එක්ක සිදු කරන ගැටීම් සංඛ්‍යාව ඉතා වැඩි වෙනවා කූර දක්වා එනකොට. කූර දක්වා එනකොට ඉතා අධික ලෙස ඉතා මේ මේවා මේ කියලා කියන ආගන්නික සිදුවන ගැටීම නිසා අයනීකරණය වන ශීඝ්‍රතාවය ඉතාමත් වැඩි වෙනවා. කුර දිහාට එනකොට අයනීකරණය වන ශීඝ්‍රතාවය ඉතා වැඩි. එතකොට මේ කුර දිහාවට එන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ඉතා විශාල සංඛ්‍යාවක් එනවා. තප්පරයකදී ඉලෙක්ට්‍රෝන 10^8 ප්‍රමාණයක් එනවා. ඉතා අධික ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් එනවා ඇනෝඩ් දිහාවට. එතකොට දැන් අපි දන්නවා ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා කියලා කියන කාරණේ පරිපථය සම්පූර්ණ වෙනවා කියලා එක. ඒ කියන්නේ වායුවක් තුළින් ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා කියලා කියන්නේ විද්‍යුත් ධාරාවක් ගමන් කරනවා කියන එක. රේඩාර කුණු වැදීමේදී සිදු වෙන්නේ මේ වගේ ක්‍රියාවලියක්. එතකොට වෙන්නේ දැන් ධනාරෝපණය යනවා. ධනාරෝපණය යනවා මෙහාට ඉලෙක්ට්‍රෝන එනම මෙහාට. එහෙනම් ක්ෂණිකව විද්‍යුත් ධාරාවක් ගමන් කරනවා මේක හරහා. ඒ කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නා මේ මෙතන දැන් මේක මෙතන සම්බන්ධ කරලා තියෙනවා. ක්ෂණිකව විද්‍යුත් ධාරාවක් ගමන් කරනවා මේ පරිපථයේ තුලින්. හරි. ක්ෂණික විද්‍යුත් ධාරාව එක පාරම මේ පුලිගුව පන්නන ක්‍රියාවලියක් එනවා. පුලිගුව පන්නන ස්පන්දයක් එනවා. විද්‍යුත් ස්පන්දයක් ඇති වෙනවා. එතකොට මේ විද්‍යුත් ස්පන්දය ගමන් කරන්නේ මේක හරහා. හරි. විද්‍යුත් ස්පන්දය ගමන් කරනවා මේ පරිපථය හරහා. එතකොට මේ පරිපථය හරහා ගමන් කරනකොට මෙතන තියෙනවා ගිනුම් ශීඝ්‍රතා මාණය. මේ ගිනුම් ශීඝ්‍රතා මාණයේ මගින් දක්වනවා මේ තප්පරයකට ස්පන්ද කීයක් ඇති වුණාද කියලා. ඉතින් අපි දන්නවා මෙතනින් ගැමා විකිරණ අපි හිතමු තප්පරයකට 10ක් එනවා කියලා. 10ක් එනකොට ස්පන්ද ඇති වෙනවා 10ක්. එතකොට අපි කියලා කියනවා තප්පරයකට සිදු කරපු ගිනුම් ශීඝ්‍රතාවය තප්පරයේ මේ 10ක් කියලා. එතකොට ඒ විදිහට තමයි ගයිගමූල ගණකය මේ නිර්මාණය කරලා තියෙන්නේ. ගයිගමූල ගණකය කරන්නේ අපේ ගිනු ශීඝ්‍රතාවය අපි බලනවා තප්පරයකට මේ උපකරණය මගින් මේ පරිසරයේ තියලා මේ ගිනු ශීඝ්‍රතාවය මඩින්ට පුළුවන්. එතකොට ගිනු ශීඝ්‍රතාවය මගින් අපිට කියන්න පුළුවන් මේ පරිසරයේ කොච්චරක ප්‍රමාණයක් ඒ කියලා කියන්නේ කොච්චරක ප්‍රමාණයක් මේ විකිරණශීලයේ විකිරණ කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා. ඒකල කියන්නේ දාලා අවබෝධයක් ගන්න පුළුවන්. දැන් අපි හිතමු අපි ඉන්න පරිසරයේ තප්පරයකට සිදු කරන ස්පන්ද සංඛ්‍යාව අපි හිතමු 5ක් කියලා. අපි හිතමු 5ක්. තවත් කෙනෙක් අපි බලනවා අපි හිතමු අපි එළි මහානකට ගිහිල්ලා කොහේ හරි පස් ගොඩ කරලා තියෙන තැනක බැලුවොත් එහෙම ගිනුම් ශීඝ්‍රතාවයේ තප්පරයට 50ක් විතර එනවා. එතකොට අපි කියලා කියන ඒ තියෙන පරිසරයේ තියෙන විකිරණශීලීතාවය වැඩි. ඒ යවට තියෙන මොන හරි විකිරණ මේ විකිරණ නිකුත් කරන යම් කිසි දෙයක් තියෙනවා කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. එතකොට ඒක අපි මනින්නේ ගයිගමල ගණකේ. ගයිගමල ගණකේ තමයි විකිරණශීලීතාවය මනින්නේ. ඕක තමයි මූලධර්මයේ වෙන්නේ. අර ඉලෙක්ට්‍රෝන මං කියවා ඉලෙක්ට්‍රෝන මේ ඇනෝඩය කරා එනකොට මේ ආගන් පරමාණුත් එක්ක නිරන්තරයෙන්ම ගැටෙනවා. ඒ කියලා කියන්නේ ගැටීම් ප්‍රමාණය වැඩි වෙනවා. ඔය ගැටීම් ප්‍රමාණය වැඩි වෙනකොට ඉලෙක්ට්‍රෝන ඊට අධික ලෙස උත්පාදනය වෙනවා. ඒකට අපි කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ඕගයක් කියලා. ඉලෙක්ට්‍රෝන ඇවලාන්ච් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ඕගයක් කියලා කියන ඒ ඉලෙක්ට්‍රෝන ඕගය මගින් තමයි මේ ක්ෂණික ස්පන්දයක් ඇති වෙන්නේ. ඔය විදිහට යන්නේ මේකේ ප්‍රසන්ටේෂන් එකකුත් ඇති. එකත් අපි බලමු ඒක කොහොමද ස්පන්දයක් ඇති වෙන ආකාරය සටහන් කරලා තියෙනවා.
අපි බලමු මේකේ නෝට් එක අපි සටහන් කරගන්න. මාතෘකාව තියාගන්න. ගයිග මල ගණකය. ගයිග මල ගණකය. කියලා කියන්නේ ගයිග මල ටියුබ් කියලා කියලා කියන්නේ. गाइग माल गाइग मूल के लिए ना गाइग माल काउंटर गाइग माल काउंटर गाइग मूल गाने के पुड़ी सटाना क्लियागा मुंग दावासे वेके ले हितन वेदिहे एकाकु इकेला केला कैंड गोड़ा केला एंड़ पुलवा मां पुड़क में एकेटी कला देने नोट टेक तीना पुद देखाक तीना पुद तवाई का तीना पुद तुना तीना उने मारगे ने आवासे वाटी के वितरा देने लिया गन्न वाते तोलें वाते तोलें विकिरन गमान करन वित विकिरण गमन करने वाते थोलीन विकिरण गमन करने वाते थोलीन विकिरण गमन करने वायु परमाणु अयनीकरणे वे वायु परमाणु अयनीकरणे वे वायु परमाणु अयनीकरणे वे वायु परमाणु अयनीकरणे वे मेविट वातेत मेविट वातेत मेविट वातेत विद्युते विद्युते सन्नयने किरीमे हा विद्युते सन्नयने किरीमे हा विद्युत सन्नयने किरीमे सह विद्युत स्पंदन ऐति किरीमे हकियाव लेबे विद्युत स्पंदन ऐति किरीमे हकियाव लेबे මෙම හැකියාව විකිරණශීලීතාවයේ මෙනුමක් ලෙස ගත හැක මෙම හැකියාව විකිරණශීලීතාවයේ මෙනුමක් ලෙස ගත හැක මෙනුමක් ලෙස ගත හැක ඊළඟ පේළිය ගමු විකිරණශීලී ද්‍රව්‍ය යොදා කෙරෙන විකිරණශීලී ද්‍රව්‍ය යොදා කෙරෙන වෛද්‍ය ප්‍රතිකාර වලදීද විකිරණශීලී ද්‍රව්‍ය යොදා කෙරෙන वैद्य प्रतिकार वलदेद पौराणिक वस्तुवल वयस निर्णय करेमे वयस निर्णय करेमे යොදාගනු ලබන කාබන් දිනයුම කාබන් දිනයම් කාබන් ඩේටින් කියලා කියන්නේ කාබන් දිනයුම කාබන් දිනයුම
සඳහාද සඳහාද ගොඩනැගිලි තුල සහ වෙනත් ස්ථානවල මං කීවර ගොඩනැගිලි ඇතුලේ අර සමහර වෙලාවට අපි අපි හිතමු ටයිල් පාවිච්චි කරනවා කියලා සමහර ටයිල් වල හදලා තියෙනවා මේ අපි දන්නවා මේ මැටි වලින් හදන්නේ. ඒකෝට මේ මැටි වල තියෙන පුළුවන් සමහර වෙලාවට විකිරණශීලීතාවය. ඒකෝට අපි නොදැනුවත්වම අපේ කාමරවල අපි දාලා තියෙන බාල වර්ගයේ ටයිල් එහෙම ගත්තාම පස්සේ ඒවේ සමහර වෙලාවට විකිරණශීලී මූලද්‍රව්‍ය තිබිලා විකිරණ නිකුත් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ තැන් වල දැන් කවුරු හරි මේ තේනවන විකිරණ නිකුත් කරනවන ඒවා අපි මනලා බලන්න ඕනේ ඇත්තටම විකිරණ තියෙනවද නැද්ද කියලා. හරි ඒව ඔය මේ පරීක්ෂා කරන තත්ත්ව පරීක්ෂා කියලා දෙන්නේ. ඒකට එතෙන්දී ඒවත් බහුලව පාවිච්චි කරනවා. විකිරණ ශීලීද නැද්ද කියලා. ගොඩක් වෙලාවට ඔය ටයිල් එහෙම බලනකොට බලන්න ඕනේ. ගොඩනැගිලි තුල හා වෙනත් ස්ථානවල තිබෙන පසුබිම් විකිරණය අනාවරණය කිරීම සඳහාද වෙනත් ස්ථානවල පවතින පසුබිම් විකිරණ අනාවරණය කිරීම සඳහාද අනාවරක භාවිත කරනු ලැබේ. අනාවරක භාවිත කරනු ලැබේ. අනාවරක භාවිත කරනු ලැබේ. දැනට තිබෙන විකිරක අනාවරක අතරින් දැනට තිබෙන විකිරණ අනාවරක අතරින් වඩාත් බහුලව භාවිතයේ පවතින්නේ ගයිග මල ගණකය මේක බටයක් හරි ගයිග බල ගණකය ගයිග බල ගණකය මෙම උපකරණයේ ප්‍රධානතම උපාංගය වන්නේ ප්‍රධානතම උපාංගය වන්නේ ගයිග මල බටය මේ තමයි මම මේ ඇඳලා තියෙන්නේ බටයයි ගයිග මල ටියුබ් කියලා කියනවා අපි මේ රූප සටහන අපි ඇඳගමුද මේක ඇඳගමු මේ ඕගොල්ලන්ට පේන ඇති මේ මම පොත් දෙකක් පාවිච්චි කරන පොත් දෙකක් නේ තවත් එකක් තියෙනවා මේකේ ඉතින් ඒවේ අපි ගත්තන් පස්සේ ඒවේ එක එක රූප සටහන් තියෙන්නේ මේක රෝසා සර්ගේ පොතේ තියෙන රූපේ ඔයගලන්ට පේන ඇති මේක මේ ඒ සර්ගේ පොතේ තියෙන එක මේ තවත් පොතක තියෙන එකක් මේ තවත් පොතක තියෙන රූපයක් මේක තවත් පොතක තියෙන එකක්. එතකොට ඔයගොල්ලන්ට පේනවා. ඉතින් මේකේ ඇත්තටම මම තෝරගන්න ඕනේ නැන්නේ කෝකද කියන එක ප්‍රශ්නයක් එනවා. නමුත් අපි ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ ලක්ෂ්මන් දිසානායක සර්ගේ පොත තමයි ගොඩක් වෙලාවට ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් ලියනකොට පාවිච්චි කරන්නේ සර්ගේ පොත. ඒ නිසා ඒක තමයි මම මෙතන ඇඳලා තියෙන්නේ. හරි. හරියක තමයි මේ තියෙන්නේ. හරි. මේක තමයි දුන්නොත් දෙන්නේ. මේක ඇඳගන්න. මේක තුනේ මයිකා තහඩුව මේ කැතෝඩ් සිලින්ඩරය මේ වීදුරු පබලුව මේ ඇනෝඩ කන්දිය
මේක ඇනෝඩ කන්දිය වෙනවා මේක ඒ අග්‍රය ඒ කියලා ගමු අපි මෙතන තියෙන මේ අධික ධාරාවක් යන නිසා මේ ප්‍රතිරෝධයකුත් තියෙන ඉතා විශාල ප්‍රතිරෝධයක් මේකේ මෙගා ඕම් එකක් වගේ ලොකු ප්‍රතිරෝධයක් තියෙනවා මේක B මේ A හා B තමයි සිද්ධාතම අනිකට සම්බන්ධ කරන්නේ මේක ඇතුලේ තියෙනවා මේ ආගන් සහ මේක අස්සේ තියෙන්නේ ආගන් ආගන් හා ක්ලෝරින් වායු මිශ්‍රණය ආගන් හා ක්ලෝරින් වායු මිශ්‍රණය මේ ටික තමයි අදාළ රූප සටහනට එන්නේ ඔක ඇඳ ගන්න හොඳට වෝල්ටේජ් එක මේ හයි වෝල්ටේජ් එක हाई वोल्टेज का देने तो उतना तो भी इन्हें मेथड इंगेन वाला किरण है विपासुबी मिकिरण है हरी इसमें ऐसा अल्फा हरी बीटा हरी गैमा हरी आप में मेकिंग एटॉलेज का मां माइका था डूइंग ये टेन को आपी आप टो होयान लोने दें विकिरण है होयान लोने विकिरण है मूलतः वीर ये नहीं मैं पहचते थे मैं पह මේනම් මේනම් තමයි විකිරණශීලී මූලද්‍රව්‍ය දෙන්නේ මේක ඊයන් තහඩුවක ඊයන් කුට්ටියක ඇතුලේ තියෙන. එතකොට මෙතනින් තමයි විකිරණය නිකුත් කරන්නේ. මෙතනින් විකිරණය නිකුත් කරනවා මේ විකිරණ ඇවිල්ලා ආගන් වායුවත් එක්ක ගැටෙනවා. ආගන් වායුවත් එක්ක ගැටිලා වෙලා ආගන් වායුවේ තමයි අයනීකරණයට පත් කරන්නේ. ආගන් වායුව ධනසහරින ඉතිර කියන්නේ ඉලෙක්ට්‍රෝන අයින් කරනවා. ඉලෙක්ට්‍රෝන අයින් කරලා ඉවරලා ආගන් ධන ආරෝපණය කරනවා. ධන ආරෝපිත කරනවා. ධන ආරෝප අපි දන්නවා මේක නිෂ්ක්‍රීය වායුවක්. यानी निष्क्रिय वायु आगन के लिए आगन वाले इलेक्ट्रॉन आइकल देना धनारोपित कर धनारोपित कर मेवा एनो मे एनो मे मिथन इलेक्ट्रॉन एनो वेगे मे एनोडे दिहा इलेक्ट्रॉन एनो एनोडे दिहा आगन धन एवं उड़वे आगन धनारोपण एनो मे कैटोडे सिलिंडर यार इना ये पैत ඉතින්දී මේ ක්ලෝරින් හා බ්‍රෝමින් දාන්නේ ඇයි කියලා උගලන්ට ප්‍රශ්නයක් ඇති. ඒ ක්ලෝරින් සහ බ්‍රෝමින් දාන්න එක හේතුව තමයි දැන් ඉහළට යන කැතෝඩ මේ ධන ආරෝපණ මේ කැතෝඩ සිලින්ඩරියත් එක්ක ගැටෙනවා. කැතෝඩ සිලින්ඩරියත් එක්ක ගැටෙනවා. කැතෝඩ සිලින්ඩරියත් එක්ක ගැටෙනකොට ඒකේ තියෙන ඉලෙක්ට්‍රෝන අයින් කරන්න පුළුවන්. ඒකේ තියෙන ඉලෙක්ට්‍රෝන අස්සේ धनारोपित आरोपण द्विपरमाणुक ब्रोमीन ब्रोमीन क्लोरीन द्विपरमाणु अणुअल अणुअलिंग इलेक्ट्रोनिया अणुअलिंग इलेक्ट्रोनिया अणुअलिंग इलेक्ट्रोनिया दिनवा क्लोरीन वलिंग इलेक्ट्रोनिया दिन आगन वाल आगन निश्चय करकेमेशन सकते आगन थे आगन आगन परमाणु निष्क्रिय करना अभी दान क्लोरीन हरी ब्रोमीन हरी देंगे इलेक्ट्रॉन कईंकर पास दान ले आरोपित है इट पास क्लोरीन सा ब्रोमीन आये परमाणु बहुत कड़ेना दिन के मैं अणु विघटने के विघटने वेच वहां प्रतिसंगोजने आहु द्विपरमाणु बावट पत्ते ना एक क्रियावली अपट होने केमिस्ट्री वर्ल्ट आधार है फिजिक्स वर्ल्ट थी ना थी कोई तरह देने का तमाम थी क्लोरीन हा मेक अहूते मानते मटे आगन हरि क्लोरीन हरि आगन वायु अत्यक क्लोरीन मिश्र कर लेते हैं न्याय के लिए अहूते हम इतने देखिए आंदोलन है मैं दाना आरोपित अंशु कैथोड अत्यक गहिंग ගැටෙන කොට ඉලෙක්ට්‍රෝන එතනින් ගැලවෙන්න පුළුවන් ඒ ඉලෙක්ට්‍රෝන ගැලවෙන එක වලක්වා ගැනීම සඳහා තමයි
क्लोरीन वायु योदला तेन क्लोरीन हरी ब्रोमीन हरी दाला तेन इतने दिवेने क्लो में आगन दाना परमाणु वाले इलेक्ट्रॉन याद देना इलेक्ट्रॉन याद दीला क्लोरीन इतने कोटा रिनलेसा दाना लेसे ना ने मैं क्लोरीन दाने वे ना इकला परमाणु वाले कह देना परमाणु वाले कह दिला आय प्रतिसंयोजन वेला अणु कह देने एक तमाम क्रिया भी किया अरे दिन दादी दिन मैं लिया का मुझे नोट टेक मैं मेरे मम्मी पे तेंगी ना गूगल में लिया का मैं ऐंड का ऐंड का तेरे तेरे काटते हैं मेरे मां नोट टेक अच्छा टांग कर गया गाय का माले गाने के या पुलान तरंग के टिकल लेते हैं ने गाय का माले गाने के या अल्फा अंशु बीटा अंशु गामा किरण हा एक्स किरण गामा किरण सह एक्स किरण गामा किरण सह एक्स किरण गामा किरण सह एक्स किरण एक्स किरण अनावरणीय कर गिम संधा युदागनु लेबे अनावरणीय किरीम संधा युदागनु लेबे अल्फा अंशु बीटा अंशु हो अल्फा अंशु बीटा अंशु हो गामा किरण हो एक्स किरण बेनी आयनीकरण अंशुआ को फोटोनिया आयनीकरण अंशुआ को फोटोनिया माइका तहडुएं बटेट ऐतुल्लो बीटर माइका तह माइका काउलुएं बटेट ऐतुल्लो बीटर इधर मेक में लोह सिलिंडर मेक विदुर वालिंग हादला मेक लोह सिलिंडर एक में ना पुलवा यह मैंने ता में बटेर विदुर वालिंग हादला ऐतुले मिनी मिनी लोह सा मिनी रंग नाले पे कर लेते हैं පණිකර ලෝහ බටයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වීදුරු බටයක් පිටත පෘෂ්ඨයේ වීදුරු අතුල් පෘෂ්ඨයේ ලෝහ ආලේප කරලා තියෙනවා. හරි. ඒ විදිහ එකක්. හරි. මං කියුවේ ඇල්ෆා අංශු බීටා අංශු හෝ ගැමා කිරණ හෝ එක්ස් කිරණ වැනි අයනීකරණ අංශුවක් හෝ ෆෝටෝනියා මයිකා කවුලුවෙන් බටයට ඇතුල් විට මයිකා කවුලුවෙන් මේ මෙතනින් මේ මයිකා කවුලුවෙන් ඇතුල් වූ විට आगन परमाणु अयनीकरणीय भी इलेक्ट्रॉन हा अयन अतिवे इलेक्ट्रॉन हा अयन ऐतिवे थोड़ा अयन खेल कहने धन आरोपित इलेक्ट्रॉन सह अयन ऐतिवे थोड़े अयन ऐतिवे इलेक्ट्रॉन सह अयन ऐतिवे बस लिया करना इलेक्ट्रॉन एनोड यदि सटात इलेक्ट्रॉन एनोड यदि सटात इलेक्ट्रॉन में इलेक्ट्रॉन एनोड दिशा इलेक्ट्रॉन एनोड दिशा
धन वायु अयन धन वायु अयन धन वायु अयन मेवा धन वायु अयन इलेक्ट्रॉन मेहट मेवाइन मे पे इतना मेवा मेहमे कूरनेटलीर मे पे बेलो मेहमे मी तम सिलीर इलेक्ट्रॉन मेहट इलेक्ट्रॉन मे पे इलेक्ट्रॉन मेहाट एन को धनारोपण मेहट धनारोपण धनारोपण कील अयन अयन मेहट ओके धन आयन कटोडे වස්සේ අයනීකරණය වේ ඉලෙක්ට්‍රෝන හා අයන ඇතු වේ ඉලෙක්ට්‍රෝන ඇනෝඩයේ දෙසට ධන වායු අයන ධන වායු අයන කැතෝඩයේ දෙසට ආකර්ෂණය වේ කැතෝඩයේ දෙසට ආකර්ෂණය වේ කැතෝඩයේ දෙසට ආකර්ෂණය වේ ආකර්ෂණය වේ विद्युत विशाल अंबियासा विद्युत शेस्त्र इतना विशाल अंदुत विद्युत शेस्त्र सर इतन दीना अंबियासा विद्युत शेस्त्र तीरता इतम विशाल अभी दी सामुपात के ना एक आर वर्गे आर लगे एनकोट विद्युत से तीरता अडवेन आर लगे अडवेन कोई अडवन को आर के मेहट दिन दुर्गम अडवेन कोता विशाल अंबी असल विद्युत से तीरता इता विशाल विद्युत से तीरता इता विशाल सर इलेक्ट्रॉन को गुणवेन इतकोटार अतिकर आगण अतिकर गुण संख्या वेडी गुरुवर्जन वाली गुरुद्घोषण गुरुद्घोषण दिमुन अदमुन गुणमेटा इक तेनक गुणवेन इन तीरता गुणवेन කැතෝඩයේ දෙසට ආකර්ෂණය වේ. ඇනෝඩයේ අසල ඇත්තේ තීව්‍ර විද්‍යුත් ශේෂ්ඨයක. ඇනෝඩයේ අසල ඇත්තේ තීව්‍ර විද්‍යුත් ශේෂ්ඨයක. මෙතන විද්‍යුත් ශේෂ්ඨය ඉතා ප්‍රබලයි. ඇනෝඩයේ වෙතට ළඟා වීමේදී ඇනෝඩයේ වෙතට ළඟා වීමේදී ඇනෝඩයේ වෙතට ළඟා වීමේදී एनोडे वेतर लगावेदे अधिक चालक शक्ति लगा इलेक्ट्रॉन मगे एनोडे वेतर लगावेदे अधिक चालक शक्ति लगा इलेक्ट्रॉन मगे तव तव वायु परमाणु अयनीकरणे वे तव तव वायु परमाणु अयनीकरणे वे मे द्वितीय इसरो किरण अतुच गम अयनीकरणीय मेक द्वितीक अयनीकरणीय देवनी पारट मेन दिया इलेक्ट्रॉन ओगे सरिया इलेक्ट्रॉन मगिन तब तब वायु अयनीकरणीय मे द्वितीक अयनीकरणीय द्वितीक द्वितीक अयनीकरण द्वितीय इन तव तव इलेक्ट्रॉन इन तव तव इन तव तव इन तव तव वायु अणु इन तव तव वायु इन तव तव वायु परमाणु अयनीकरणीय केरे इन तव तव वायु परमाणु अयनीकरणीय केरे
द्वितीय क्रियावलिया मेकिंग इलेक्ट्रॉन तब तब अतिवेन मेक हाथों इलेक्ट्रॉन हो गए के मे इलेक्ट्रॉन हो गए निशा अति विशाल इलेक्ट्रॉन प्रमाण इकवर एनोडेट अतुलेन ये निशा तमए धारा स्पंद्या कतिवेन धारा स्पंद्या कतिवेन कुट इस मे धार मे तम इलेक्ट्रॉन इलेक्ट्रॉन इतकोट इलेक्ट्रॉन अंदुने मिहेटने धनारोपण मिहाट धनारोपण मे पेतर मे सिलिंडर धनारोपण मेतनिंग धनारोपण अनु मिहाट कोट मे पेट तम धनारोपण या इलेक्ट्रॉन मेहटना इलेक्ट्रॉन दिशा विरोध दिशा तम विद्युत धारा कतिवेन धारावे मिहाट धारा मेतन इलेक्ट्रॉन मे धनारोपण मिहाट या पेतरिया विभव इलेक्ट्रॉन हो गए मेम क्रियावल प्रतिपल इलेक्ट्रॉन ओगे एवलांच ओगे इलेक्ट्रॉन ओगे नवीन मेम क्रियावल प्रतिपल मेम क्रिया प्रतिपल प्रसारण अवश्य प्रतिपल वायु प्रतिरोधी गुणे भी नती वायु प्रतिरोधी गुणे बिंदवती वायु प्रतिरोधी गुणे बिंदवती इलेक्ट्रॉन विशाल संख्या वक इलेक्ट्रॉन विशाल संख्या वक इलेक्ट्रॉन विशाल संख्या वक एक वरम इलेक्ट्रॉन विशाल संख्या वक एक वरम एनोडे वितत आकर्षणीय भी एनोडे वितत आकर्षण भी एनोडे हरहा एनोडे हरहा मैं क्या बोलना नोट के दिए ना हरे हमारे आकर्षण भी एनोडे हरहा विद्युत धारा स्पंदया विद्युत धारा स्पंदया विद्युत धारा स्पंदया बाहिर परिपथेट लबादीम बाहिर परिपथेट लबादीम क्षणिक धारा वक्यन कपार में इलेक्ट्रॉन मिटेन अनुकूल क्षणिक धारा वक्यन क्षणिक स्पंद्य कतेन मिटन तेन एक मे परिपथ्य हरा तमें धारा व्यान मे मिथन वायु तेन्नी वायु हरा तमें मे पुलिंग पुलिंग एक पार में स्पंद्य मिटन एक पार में इलेक्ट्रॉन खड़ागे धारावेंगे स्पंद संख्या गणनीकर प्रमाण विकिरण क्षणिक व्यक्ति इलेक्ट्रॉन बलट मिथेन गतकरण काले इलेक्ट्रॉन बलट एनोडेम सद गतवन काले इता कुड़ा खालिया इतकोट है भाई धनारोपण बल धना धनायन सलिकोते धनायन बल स्कंदे वेडी स्कंदे वेडी निशा यागे त्वरणे अड़ अभी धना सामान एम ए कि अभी समीकरण यदुते वास्तव का चलते सदहा या मत क्रियाकरण दें धनारोपणे ऋणारोपणे आरोपणे सामान है अभी दामो एक सामान एम बरा एक
F කියලා කියන්නේ කිව්වරක් කියන්නේ විදු ශේෂ්ත්‍රීය ප්‍රබලතාවය මේ ප්‍රමාණය කිව්වරක් ඊට ඒක සමානයි M^2 ට එතකොට A යුක්ත කළොත් A සමානයි කියේ මොකද යන්නේ Q E බෙදීමේ M^2නේ ධන ආරෝපණය ඍණ ආරෝපණය Q සමානයි විදු ශේෂ්ත්‍රීය අපි හිතමු එකම තැනක තියෙන කියලා අපි දන්නා මේ කෙලවරට එනකොට මෙතෙන්ට එනකොට විදු ශේෂ්ත්‍රීය මේ මේ ආසන්නයට එනකොට විදු ශේෂ්ත්‍රීය ඉතා විසාලයි මෙයා විසාලයි අපි හිතමු ධන ආරෝපණය ඍණ ආරෝපණය එක තැන ඉන්නේ කියලා හැබැයි අපි දන්නා ඉලෙක්ට්‍රෝන ස්කන්ධය ඉතා කුඩයි ඉලෙක්ට්‍රෝන ස්කන්ධය ඉතාමත් කුඩයි ඉලෙක්ට්‍රෝන ස්කන්ධය ඉතා කුඩා නිසා තොරණ ඉතා වැඩි ඒතකොට ඉලෙක්ට්‍රෝනයට ටග් ගාලා ඉන්න පුළුවන් මේ ඇනෝඩ් එක හැබැයි ධන ආරෝපණය වල ඔබට දන්නා ස්කන්ධය ඉතා විශාලයි ස්කන්ධය වැඩි නිසා තොරණිය අඩු ස්කන්ධය අඩු නිසා තොරණිය අඩු ඒ නිසා ඉලෙක්ට්‍රෝන මෙතෙන් එනකොට ධන ආරෝපණ තාමත් යනවා මෙහාට එතකොට ඉලෙක්ට්‍රෝන නේ මොකක්වත් ධන ආරෝපණ යනවා එන්නේ මේ ධන ආරෝපණ යන නිසා ආපහු මේ ධන ආරෝපණ මේක ධන ආරෝපණ ගිහිල්ලා මේ කැතෝඩ බිත්තියේ වදිනවා බිත්තියේ වැඩිච ගමන් ආයෙ ඉලෙක්ට්‍රෝන ඇති වෙන්න පුළුවන් ඒ ඉලෙක්ට්‍රෝන ආයෙ මෙහෙට එන්න පුළුවන් එතකොට අර ඉස්සර වෙලා සිදිච්ච ක්‍රියාවලිය නෙවෙයි කැතෝඩ සිලින්ඩරේ ධන ආරෝපණ ගමන් කිරීම නිසා ධන ආරෝපණ ගැටීම නිසා ඇතිවන ඉලෙක්ට්‍රෝන ඉලෙක්ට්‍රෝන ඇතිවීම වළක්වා ගන්න තමයි අර ක්ලෝරින් සහ බ්‍රෝමින් යොදලා තියෙන්නේ. ඒකට එතෙන්දි වෙන්නේ ක්ලෝරින් සහ බ්‍රෝමින් ක්ලෝරින් වලින් හරි එහෙම නැත්නම් බ්‍රෝමින් වලින් හරි ඉලෙක්ට්‍රෝනියක් දීලා මේ ආගන් ධන ආරෝපණ උද්දාසීන කරනවා. එතකොට මේ එතකොට ඇති වෙනවා මේ ක්ලෝරින් ධන ආයනයක් ඇති වෙනවා ඉලෙක්ට්‍රෝන දෙනවනේ. ඒ හැබැයි එයාට බෑ මේකින් ඉලෙක්ට්‍රෝන ඇති කරන්න මේ මේ ක්ලෝරින් හරි ක්ලෝරින් ධන ආයනයක් හරි බ්‍රෝමින් ධන එකක් හරි වැඩිලා ඇවිල්ලා එතනින් එයාට බෑ ඉලෙක්ට්‍රෝන මේවා කරන්න. ඒගොල්ලෝ ආපහු සැරයක් ද්වි පරමාණු කණුවට සංගටණය වෙනවා. ආපහු හැදෙනවා. ඒකෙන් තමයි ක්ලෝරින් හරි බ්‍රෝමින් හරි දාලා තියෙන්නේ මේක රසායනික ක්‍රියාවලියක්. මේ ෆිසික්ස් තමයි මේ ටික නම් හරි. එතකොට එක ස්පන්දයක් තමයි ඇති කරන්න ඕනේ. ඒ නිසා තමයි අර ක්ලෝරින් හරි බ්‍රෝමින් හරි දාලා තියෙන්නේ. මම කිව්වේ ඇනෝඩේ හරහා විද්‍යුත් ධාරා ස්පන්දයක් බාහිර පරිපථයට ලබා ගැනීම. ඔන්න ඔය වගේ ඡේදයක් දීලා වෙලාව ඔයගොල්ලන්ට ප්‍රශ්න අහන්න පුළුවන්. අපි ලියමු ඊට පස්සේ මේ විදිහට. ඊළඟ පේජෙට යන්න. වායු අයන ස්කන්ධයෙන් වැඩි නිසා වායු අයන ස්කන්ධයෙන් වැඩි නිසා ඒවා කැතෝඩේ වෙත ළඟාවන්නේ ඒවා කැතෝඩේ වෙත ළඟාවෙන්නේ ඒවා කැතෝඩේ වෙත ළඟාවන්නේ ඒවා කැතෝඩේ වෙත ළඟාවෙන්නේ ඉලෙක්ට්‍රෝන ඇනෝඩේ වෙතට යාමට වඩා සෙමිනි ඉලෙක්ට්‍රෝන ඇනෝඩේ වෙතට යාමට වඩා සෙමිනි මම ඒක කිව්වා අර විදු ශේෂ්ත්‍ර තීරතාවය නියත වුණාට ස්කන්ධය අඩු නිසා ත්වරණය මෙයාගේ අඩුයි ධන අයනවල ආගන් ධන අයනවල අඩුයි ඒ නිසා මෙයා හෙමීට යන්නේ එතකොට මෙතන ඉලෙක්ට්‍රෝන නැහැ නමුත් ධන අයන යනවා තාම වඩා සෙමිනි එබෙවින් දහයරින හයයි තප්පර කියලා කියන්නේ තප්පරයකින් මිලියනෙන් පංගුවක් ඉගල කියන්නේ මොනවද දෙන මයික්‍රෝ සෙකන්ඩ්ස් එකක් හරි කාලය තුන මෙයා ඉලෙක්ට්‍රෝන ගියාට මේ ආසන්නීමේ තියෙනවා මේ ධන ආරෝපණ ඉලෙක්ට්‍රෝන නේ ධන ආරෝපණ තියෙන ධන ආරෝපණ තියෙනවා මෙතන ධන හරි එබැවින් 10රින 6 තරම් කාලයකට පසුව ධන වායු අයන විශාල සංඛ්‍යාවක් ධන අයන විශාල සංඛ්‍යාවක් ඇනෝඩ කන්දිය අසලම රැඳී පවති ඇනෝඩ කන්දිය අසලම රැඳී පවති මේ මෙතන තියෙන ධන අයන සමහර ඒවා මෙතන ගිහිල්ලා යනවා ගැටිලේ වෙලා ඉලෙක්ට්‍රෝන ඇති කරන්න පුළුවන් ඇනෝඩ කන්දිය අසලම රැඳී පවති ඒ හේතුවෙන්
ඒවට විද්‍යුත් ක්ෂේත්‍රයේ ප්‍රබලතාවයේද අඩු වී ගොස් ඒ හේතුවෙන් ඒවට විද්‍යුත් ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය අඩු වී ගොස් එතකොට ධනායන මෙතන රැඳෙනකොට විද්‍යුත් ක්ෂේත්‍රයේ තීව්‍රතාවය අඩු වෙනවා මේ ආසන්නයේ තියෙනකොට දැන් එහෙම දෙන්නේ इलेक्ट्रॉन्स ने इतना दाना आरोपण थे आवटर विद्युत मेहमे मे आगे भी तरह मे दाना आरोप दाना मे आगे से काम भी मे मेन उठते मे आवटते ना दाना आरोपण से प्रबलता भी अडवेला प्रबलता भी अडवेला आयनीकरण प्रमाण अडवेना අයනීකරණ ප්‍රමාණය අඩු වෙනවා එතකොට දෙන්නේ එක ස්පන්දය දෙන්නේ ඇනෝන කම්බි අසලම රැඳී පවතී මේ හේතුවෙන් ඒවට විද්‍යුත් ක්ෂේත්‍රයේ මේ හේතුවෙන් ඒවට විද්‍යුත් ක්ෂේත්‍රයේ ඒවට විද්‍යුත් ක්ෂේත්‍රයේ ඒවට විද්‍යුත් ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය අඩු වී ගොස් ප්‍රබලතාවය අඩු වී ගොස් अब विद्युत क्षेत्र प्रबलता भी अड़ी हुई गोस तब दूरटा वायु अयनीकरणीय भी तब दूरटा वायु अयनीकरणीय भी इलेक्ट्रॉन अति भी मद इलेक्ट्रॉन अति भी मद इमेजिंग अतिकरण धारा बद इमेजिंग अतिकरण धारा बद අයනීකරණ ගුණය ඉතාමත් අඩුයි යමවලට අයනීකරණයේ අයනීකරණ ගුණයේ අනිත් දෙකට වඩා ගොඩක් අඩු වෙනවා අයනීකාරක ගුණය වැඩිම තියෙන්නේ ඇල්ෆාන්සෝ ඇල්ෆාන්සෝ වල තමයි අයනීකාරක ගුණය වැඩිපුර තියෙන්නේ ඊට පස්සේ බීටා ඊට අඩු අයනීකාරක ගුණයක් ඒකල කියන්නේ අර අයන බවට වත් කරන්න පුළුවන් කියන හැකියාව අඩුයි යමවලට ඒ නිසා ගොඩක් වෙලාවට ඇල්ෆා සහ බීටා අංශු අනාවරණය කර ගැනීම සඳහා තමයි අපි පාවිච්චි කරන්නේ ගයිගමල ගණකේ එතකොට එක 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 ෆෝටෝන් එකකින් හරි එහෙම නැත්නම් එක ඇල්ෆා අංශුවකින් හරි එහෙම නැත්නම් එක බීටා අංශුවකින් හරි පුළුවන් මේ ඉලෙක්ට්‍රෝන ඕගේ කියන ක්‍රියාවලිය නිසා ඉලෙක්ට්‍රෝන 10^8 ප්‍රමාණයක් උත්පාදනය කරන්න තප්පරයක 10^8 ප්‍රමාණයක් උත්පාදනය කරයි ඉලෙක්ට්‍රෝන ඒ නිසා තනි ස්පන්දයක් ඒ කියලා කියන්නේ පැහැදිලිව බලන්න පුළුවන් ස්පන්දයක් ඇති කරන්න පුළුවන් මේ एहा बी अतरट गिनुम सीघ्रतामाने संबंध कर इलेक्ट्रॉन ओगे निशा तमय अर पल्स एक अपने लेवेन स्पंदे अपने पहेदिलो बलागन पुलवांगे कत अपी सटान कर गमु मेयान वो गाइगर मालक के गाइगर बाटे तो नेतुल लेना මේ අනුව ගයිග බටේතෝට ඇතුල් වෙන තනි විකිරණශීලී අංශුවකට හෝ තනි විකිරණශීලී අංශුවකට හෝ ෆෝටෝනයකට උවද 10^8 10^8 බලය තරම් අධික ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් ඇතිකොට
අධික ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් ඇතිකොට එමගින් විශාල ධාරා ස්පන්දයක් ඇනෝඩය හරහා ලබා ගැනීමේ හැකියාව ඇත ඇනෝඩය හරහා ලබා ගැනීමේ හැකියාව ඇත අපි දැන් ඊට පස්සේ අපි මේ කතා කරමු මම පොඩි නෝට් එකක් දෙන්නම් මේ ඇයි ආගන් වායුව දාන්නේ ඇයි මෙතෙන්ද වීදුරු පබලුවක් දාන්නේ කියන එක එතකොට අපි මෙතෙන්ද ආගන් වායුව දාලා තියන්නේ ඇයි ධන ආරෝපණය යනවා කැතෝඩයට ගිහිල්ලා සමහර වෙලාවට කැතෝඩයත් එක්ක ගැටිලා ඉවර වෙලා ආයේ ඉලෙක්ට්‍රෝන උත්පාදනය කරන්න පුළුවන් ආයේ ඉලෙක්ට්‍රෝන ආවොත් එහෙම ආයෙමත් ඉලෙක්ට්‍රෝන එනවා මෙහාට එතකොට ස්පන්ද කීපයක් ඇති වෙන්න පුළුවන් අපට අවශ්‍ය කරන්නේ එක විකිරණයකින් එක ස්පන්දයක් අවශ්‍ය කරන්නේ ඒ නිසා මේකේ ගැටිලා ඉවරලා ආයෙ ඉලෙක්ට්‍රෝන එන එක වළක්වන්න ඕනේ ඔය වළක්වන්න නම් කරන්න ඕනේ කාර්යය තමයි මෙතෙන් යන ධන ආරෝපණ ආගන් ධන අයන උදාසීන කරන්න ඕනේ ඒ උදාසීන කරන්න තමයි ක්ලෝරින් හරි බ්‍රෝමින් හරි දාලා තියෙන්නේ ඒක සටහන් කරගමු අපි යන්නේ ඊළඟ පේජයට ගයිග බටේ තුල ආගන් වායුව සමග මිශ්‍ර කොට ඇති ක්ලෝරින් හෝ බ්‍රෝමින් වායුවේ කාර්යය වන්නේ ඇනෝඩේ අසල එක් ඉලෙක්ට්‍රෝන ඕගයක් ඇති වූ පසුව කැතෝඩය වෙත පැමිණෙන ධන ආගන් අයන උදාසීනකොට කැතෝඩය හරහා ධාරා ස්පන්ද ඇතිවීම නතර කිරීමයි. නැත්තම් වෙන්නේ අතර ගිහිල්ලා බ්‍රෝමින් දැම්මේ නැත්තම් වෙන්නේ ධන ආරෝපණය ගිහිල්ලා ගැටෙනවා මේ කැතෝඩයත් එක්ක ගැටිලා ආයෙ ඉලෙක්ට්‍රෝන එනවා මෙහාට. එතකොට ස්පන්ද කීපයක් ඇති වෙන්න පුළුවන්. අපිට අවශ්‍ය එකකින් එකයි. එක විකිරණ එකකින් එක ස්පන්දයක් ඇති වෙන්න ඕනේ. ස්පන්ද නතර කිරීමයි. ඊට පස්සේ ලියගන්න මේ හේතුවෙන් බටේට ඇතුල් වන එක් විකිරණශීලී අංශුවක් හෝ ෆෝටෝනයක් මගින් එක් විකිරණශීලී අංශුවක් හෝ ෆෝටෝනයක් මගින් ඇනෝඩය තුළින් එක් ධාරා ස්පන්දයක් පමණක් ඇති කිරීම සිදුවේ. ඊට පස්සේ අපි බලමු මෙතෙන්ද පුලිඟුව දාන්නේ කියන එක.
चैत्य वाले उड़ाते चैत्य वाले चूड़ाणी संबंध चैत्य आरोपण वेपुर आरोपण वेपुर आरोपण विसर्जन मिथन धन आरोपण मेहिंगना पास मे कहरणी गृह निर्माण शिल्पीर තමයි ගොඩක් තාක්ෂණයේ ගිහල ඒගොල්ලෝ දැනගෙන හිටියා මේකට පුලිගුවක් හයි කරපු ගමන් මේකට අකුණු වෙන්නේ නැහැ කියලා. ඒක ගයි මේක විදුරු වල නිහඬලා තියෙනවා. විදුරු වල අපි දන්න ආරෝපණයක් රැස්වීමක් වෙන්නේ නැහැ. මේ විදිහට තමයි මෙතනත් තියෙන්නේ. ඒ මූලධර්ම මේ පාවිච්චි කරලා තියෙනවා. තියා ගන්න. ඇනෝඩ කම්බියේ නිදහස් කෙළවරෙහි वीदुरु मुत्तु केटेकिन वसा एत्ते सॉरी वीदुरु मुत्तु केटेकिन वसा एत्ते तुड़ असल एत्ते इतामत तीव्र विद्युत शेष्ट्रे निसा इतामत तीव्र विद्युत शेष्ट्रे निसा तुड़हा कैथोडे असल तुड़हा कैथोडे असल अतिवीय है के अभी विद्युत पुलिंगो के इलेक्ट्रिक स्पार्क्स के विद्युली पुलिंगु अतिवीय है के विद्युली पुलिंगु पेनीम විද්‍යුලි පුලිංගු කැණීම නතර කිරීම සඳහාය නතර කිරීම සඳහාය සඳහාය එතකොට දැන් ඕක මම ඔය සම්පූර්ණ නෝට් එකක් දීලා තියෙන ඇත්තම කෙටි කෙටිත් නෑ අවශ්‍යකරන හැමදේයක්ම දීලා තියෙනවා මේ තමයි අපිට මේක මේ සම්බන්ධව තාම ගාණක් ගාණක් කියලා කියන්නේ ඡේදයක් හරි දීලා ප්‍රශ්නයක් අහලා නැහැ ඒ නිසා විකිරණ ශීලිතාවය මෙනීම සම්බන්ධ උපකරණ සම්බන්ධව මොකක් හරි එකක් දීලා ඉවරලා ඡේදයක් දීලා ඉවරලා විකිරණ ශීලිතාවේ ගාණක් ප්‍රශ්න අහන්න පුළුවන් මේවට හේතු අරම මේ මොනවද කියලා එතකොට ඒවා දැනගන්න ඕනේ එතකොට විශේෂයෙන්ම දැනගන්න ඕනේ ඉලෙක්ට්‍රෝනීය ඕගේ ඇති වෙන්නේ කොහොමද? ඇයි අපි ආගන් එක ක්ලෝරින් වායුව මිශ්‍ර කරලා තියන්නේ ඇයි? ඒ වගේම අපි දැනගන්න ඕනේ ඊටක මේකයි අර ඉලෙක්ට්‍රෝන ඕගේ ඇති වෙන එකයි ක්ලෝරින් වායුව ඇති වෙන එකයි මෙතෙන්ද පුලිඟුවක් දාලා තියෙන්නේ ඒ කියලා කියන්නේ පලිඟුවක් දාලා තියෙන්නේ ඇයි කියන එක අපි දැනගන්න ඕනේ අපි බලමු ඊළඟ මාතෘකාවට අපි යමු මේක නම් හැබැයි ගණන් හදන්න තියෙන
කොටසේ ගණන් හදන්න තියෙනවා මේ කොටසක් හරි ගොඩක් වෙලාවට විකිරණශීලීතාවයේ සම්බන්ධව ගැටලු දුන්නොත් මේ කොටසෙන් තමයි මෙයා දැන් කරන කොටසෙන් පටන් ගන්න කොටසෙන් තමයි තියෙන්නේ ව්‍යාකරණ මාතෘකාව විකිරණශීලී සෙවීම සහ අර්ථ ආයු කාලය විකිරණ ශීලී ශේවීම සහ කිරණ ශීලී විකිරණ ශේවීම සහ අර්ධායු කාලය දැන් අපි විකිරණශීලීතාවය ගැන මීට කලින් අපි අර්ථ දක්වලා තියෙනවා. මොකද්ද අපි විකිරණශීලීතාවය කියලා අපි හැදින්නුවේ විකිරණශීලී මූලද්‍රව්‍යයක් අපි සැලකුවොත් එහෙම විකිරණශීලී මූලද්‍රව්‍යයක් හරි එහෙම නැත්නම් සංයෝගයක් හරි සැලකුවොත් එහෙම සෑම විටම මේකෙන් ඇල්ෆා බීටා සහ ගැමා කියන විකිරණ නිකුත් කරනවා. ඇල්ෆා අංශු බීටා අංශු සහ ගැමා විකිරණ නිකුත් කරනවා මේවා මගින් මේක මේ මේ විකිරණශීලී මූලද්‍රව්‍යයකින් මේ ඇල්ෆාන්සු බීටාන්සු සහ ගැමා විකිරණ නිකුත් කිරීම අපි හඳුන්වනවා පෘථක්කරණය කියලා පෘථක්කරණය එහෙනම් විකිරණශීලීතාවය කියලා කියන්නේ විකිරණශීලී සංයෝගයකින් හරි එහෙම නැත්නම් මූලද්‍රව්‍යයකින් හරි ඇල්ෆාන්සු බීටාන්සු සහ ගැමාන්සු නිකුත් කිරීමේ ක්‍රියාවලිය අපි මේක අපි හඳුනන පෘථක්කරණය කියලා. එතකොට අපි දන්නේ නැහැ අපි මේකේ තියෙන්න පුළුවන් විකිරණශීලී පරමාණු 1000ක් 2000ක් තියෙන්න පුළුවන්. ඒකෙන් අපි කිව්වා මේක අහඹු එකක් කියලා. අහඹු සිදුවන ක්‍රියාවලියක්. කොයි වෙලාවේ කොයි පරමාණුව පෘථක්කරණය වෙනවද කියලා දන්නේ නැහැ. ඒකේ තියෙනවා නම් පරමාණු විශාල ප්‍රමාණයක් විකිරණශීලී පරමාණු. ඒ පරමාණු කොයි මොහොතේ කොයි වෙලාවේ විකිරණ පිට කරයිද කියලා දන්නේ නැහැ. ඒක අහඹු ක්‍රියාවලියක් වෙන. ඒ නිසා මේ තප්පරයක් තුළ එහෙම නැත්නම් ඒකක කාලයකදී විකිරණය වන ශීඝ්‍රතාවය විකිරණය වීමේ ශීඝ්‍රතාවය එහෙම නැත්නම් ක්ෂය වෙන ශීඝ්‍රතාවය අපි දක්වනවා dN බෙදීම dt ඔක සමානුපාතික වෙනවා පවතින විකිරණශීලී පරමාණු සංඛ්‍යාවට. අපි දන්නවා පරමාණු න්‍යෂ්ටි න්‍යෂ්ටි තමයි පෘථක්කරණයට භාජනය වෙන්නේ dN බෙදීම dt ඒකක කාලයකදී ක්ෂයවන පරමාණු සංඛ්‍යාව සමානුපාතික වෙනවා තියෙන පරමාණු සංඛ්‍යාවට. ඉන්න සමානුපාතික. ඒකට අපි කියලා කියන ක්ෂය අපි මේකට කියන මේ මූල ධර්මයට විකිරණශීලී ක්ෂයවීමේ නියමය කියලා. ඒ නියමයෙන් කියවෙන්නේ විකිරණශීලී මූලද්‍රව්‍ය සාම්පලයක යම් මොහොතක තප්පරයකට සිදු කරන පෘථක්කරණ සංඛ්‍යාව තප්පරයකදී සිදු කරන පෘථක්කරණ සංඛ්‍යාව කියලා කියන්නේ තප්පරයකදී කොච්චර පරමාණු සංඛ්‍යාවක් පෘථක්කරණය වෙනවද කියන එක රඳා පවතින්නේ පවතින පරමාණු සංඛ්‍යාව මත. එබැ නිසා dN බෙදීම dt සමානුපාතික වෙනවා n කියලා කියන්නේ මේක දැන් තියෙන විකිරණශීලී පරමාණු සංඛ්‍යාවට. මේක ලියන්න පුළුවන් අපට dN බෙදීම dt කියන එක සමානුපාතිකයි ඍණයට. මේක ලියනවා dN බෙදීම dt ශේනියද sorry මේ ශේවීමේ ශීඝ්‍රතාවයේ dN බෙදීම dt සමානයි. මේ සමානුපාතික ලක්ෂණ අයින් කරලා සමාන ලක්ෂණ දැම්මා ඍණ ලැන්ඩා වරක් එද්දී dN බෙදීම dt සමානයි ඍණ ලැන්ඩා වරක් එන්න. ලැන්ඩා කියලා කියන්නේ ශේනියතේ. ලැන්ඩා කියලා කියන්නේ ක්ෂේණියතේ වෙන. අපි දැනගන්න ඕනේ විකිරණශීලී ක්ෂයවීම පිළිබඳ නියමය දැනගන්න ඕනේ. මේ සමීකරණය දැනගන්න ඕනේ. හරි අහනවා සමහර වෙලාවට විකිරණශීලී ක්ෂයවීමේ නියමය සඳහන් කරන්න කියලා. ඒකට ඒක ඔයගොල්ලෝ සඳහන් කරන්න දැනගන්න ඕනේ. අපි ඒක නියමය ලියාගමු. ලියාගන්න විකිරණශීලී ක්ෂයවීමේ නියමය.
විකිරණශීලී ෂේවීමේ නියමය. විකිරණශීලී ෂේවීමේ නියමය. මම මේකේ ගණන් හදන හැටි කියලා දෙන්න. මොකද ගියසරේ ගියසරේ කියලා කියන්නේ මම අන්තිමට මේ මේ මාකින් වල හිටියේ 2019 19 හිටියේ ආවේ ඔය විකිරණශීලීතාවයේ සම්බන්ධ ප්‍රශ්න 19ද 18 හරි 17 හරි. ඒකේ ලඝු ගණක ගැන තිබුණේ නැහැ. ලඝු වලින් තිබුණේ ලඝු ඊපාදේ ඊපාදෙන් ගණක් දීලා තිබුණා. ඊපාදේ ළමයින්ට කළා තිබුණේ නැහැ. අතරම සිලබස් එකට අදාළ නැති ප්‍රශ්නයක් දුන්නේ. ඊට පස්සේ ළමයින්ට ලකුණු දුන්නා. ඒකේ 10ක් දුපොයද 30න් 10ක් හම්බුණා. ඒකට නිකම් හම්බුණා ළමයින්. ඉතින් ඒකේ ඇති වැඩක් නැහැ. හැමෝටම 10ක් හම්බෙච්ච නිසා. ඊට පස්සේ ලියාගන්න මේ විදියට විකිරණශීලී මූලද්‍රව්‍ය සාම්පලයක විකිරණශීලී මූලද්‍රව්‍ය සාම්පලයක යම් මොහොතකදී ක්‍රණශීලී මූලද්‍රව්‍ය සාම්පලයක යම් මොහොතකදී තත්පරයකට සිදු කරන පෘථක්කරණ සංඛ්‍යාව තත්පරයකට සිදු කරන පෘථක්කරණ සංඛ්‍යාව තොර තප්පරයකට සිදු කරන පෘථක්කරණ සංඛ්‍යාව කියලා කියන්නේ තප්පරයකදී ෂේවන විකිරණශීලී නියෂ්ටි සංඛ්‍යාව. ඒක එහෙමමත් ලියගමු අපි. එනම් තප්පරයකට සිදු වන එනම් තප්පරයකට ෂේවීමට භාජනය වන එනම් තප්පරයකදී ෂේවීමට භාජනය වන නියෂ්ටි සංඛ්‍යාව තප්පරයකදී ෂේවීමට භාජනය වන න්‍යෂ්ටි සංඛ්‍යාව එම මූලද්‍රව්‍ය සාම්පලයේ එම මූලද්‍රව්‍ය සාම්පලයේ එම මොහොතේ පවත්නා පරමාණු ගණනට අනුලෝමව සමානුපාතික වේ. එම මොහොතේ පවත්නා පරමාණු ගණනට අනුලෝමව සමානුපාතික වේ. අපි මේ සමීකරණය ලියාගමු. යම් මොහොතක ද්‍රව්‍ය සාම්පලයේ තිබෙන විකිරණශීලී පරමාණු සංඛ්‍යාව හෝ න්‍යෂ්ටි සංඛ්‍යාව කැපිටල් N ද එම මොහොතේ තප්පරයකට සිදු කරන පෘථක්කරණ සංඛ්‍යාව හේවත් ද්‍රව්‍ය සාම්පලයේ ෂේවීමේ ශීඝ්‍රතාවය ඍණ dn බෙදීම dt දන ෂේවීමේ ශීඝ්‍රතාවය නිසා තමයි ඍණ ලකුණක් එන්නේ. ඍණ dn බෙදීම dt ද නම් අපිට ලියන්න පුළුවන් ඍණ dn බෙදීම dt ෂේවීමේ ශීඝ්‍රතාවය සමානුපාතික වෙනවා පවතින පරමාණු සංඛ්‍යාවට සමානුපාතිකයි n. ඒ නිසා ලියන්න පුළුවන් dn බෙදීම dt කියන එක සමානුපාතික වෙන ඍණ n. එම නිසා dn බෙදීම dt සමානයි ඍණ ලැන්ඩාවරක් n. එහෙනම් මේක කොටු කරගන්න
මේ ලැන්ඩා කියලා කියලා කියන්නේ ශ්‍රේණියට. ශේනියත විකිරණ ශීලිත ශේනියතය ඕන එකක් හරි ඇඬ කියලා කියන්නේ අපි එහෙම දන්නා ශේනියතේ හැටියට sorry ශේනියත dn බෙදීම dt සමාන ඍණ ලැන්ඩවරක් ඉන්න එක ලියා ගන්න ඕනේ मेके अभी गांडपूर्व मेन मे विद्य तवत् समीकरण दलगाने उपकरण हेटनावश्य यांकिसी अवस्था मेटी सामान बिंदु के टी सामान बिंदु यांकिसे मूलद्रव्य सांपलेक विक्रणशीली मूलद्रव्य सांपलेक परमाणु विक्रणशीली न्यास्ति संख्या अभी कैपिटल एन के इन इन नोट के इन नोट के अभी टी काले कट पे मैं विक्रणशैली परमाणु संख्या अभी तो सिंपल एन के आरंभक विक्रणशैली परमाणु संख्या इन नोट टी काले कट पे तेन विक्रणशैली परमाणु संख्या मंगा इन के लैंडावल एक लैंडावल एक तपर तपर टी के सलक एक सटाह कर लैंडवल एक तपरेट अभी तो टी सामान बिंदु विक्रणशीली मूलद्रव्य परमाणु संख्या इन टी कालेकट पास इन इतने विक्रणशीली मूलद्रव्य इन नोट लगे विशाल विना इंट आरंभेदी विक्रणशीली परमाणु संख्या क्रम क्रमें अड़े का विक्रणशीली विक्रणशैली कोई विक्रणशैली कोई पर मेके अपने गणपुला समीकरण एन सामान एन नोट वरा पशुन विक्रणशैली न्यस्ति संख्या परमाणु संख्या सामान इन इन सामान इन नोट समीकरण dn බෙදීම dt sorry සමානයි ලැන්ඩවරක් n කියලා dn බෙදීම dt සමානයි ඍණ ලැන්ඩවරක් n මේක මට ලියන්න පුළුවන් dn බෙදීම n සමානයි ඍණ ලැන්ඩවරක් dt මේක අපි අනුකලනේ මේ අනුකලනේ කරනවා මේ විදිහට අපිට n කියලා කියන්නේ අපි n වලගේ इन नोट इंदा මේක ලීවෙක n/d මේ n නෝට් සමානයි e වරක් ඍණ ලැන්ඩා වරක් තීත
මනිසා අපිට ලියන්න පුළුවන් in සමානයි in note වරක් e වරක් ඍණ ලෙන්ඩ වරක් t කියන මේක මේ විදිහට මේ සමීකරණය ආවේ අපි මේක ඔප්පු කිරීම අනවශ්‍යයි විෂය නිර්දේශයට අදාළ නැහැ නමුත් මැච් කරන ළමයි දන්නවා මේවා කොහොමද කරන්න කියන එක මේවා ඒගොල්ලන්ට කරන අනුකලනය මේ විදිහට එක අපි ලියාගමු समीकरण भीतर लिया गया बायोल मैथ्स में खाड़े मेनीम आरंभ वनम होते खाड़े मेनीम आरंभ वनम होते खाड़े मेनीम आरंभ वनम होते वरा टी समान बिंदु टी समान बिंदु द्रव्य सांपले तिबेन द्रव्य सांपले तिबेन द्रव्य सांपले तिबेन विकिरणशीली न्यष्टि संख्या विकिरणशीली न्यष्टि संख्या इन नॉट द टी कालेकट पशु ती काले पशु पशु इंदवेनाम कैपिटल इंदवेनाम इन समानाय इन नोटरक ई वरक ऋण लैंडा वरक ते मैं कह लिया गया ने कुट कर गान ओके तमाय ओले कहने को टकवासी में एक इन्द में विधि है कमिटी के निकलने ना ना मेकल या करने विषय निर्देशित आधार नहीं विचार विषय निर्देशित आधार नहीं आह वही डेटा ही करने ඊළඟට අපි බලමු අර්ධ ආයු කාලය කියන්නේ මොකක්ද කියන එක අර්ධ ආයු කාලය අර්ධ ආයු කාලය अर्धाय काले अभी दक्षिण टी हाफ के टी भागे अर्धाय काले अभी टी हाफ के लगे ना मैं नाता टी भागे हैं बालू अर्धाय काले कोहमत ले बैंड के निकल मेरे कत के निर्देश से तादाद लेने निकोहमत के निकल मैं पूरा पिसर कराना अर्धाय काले के लगे आने विकिरणशीली सैंपले का तेन आरंभक परमाणु संख्या आरंभक परमाणु न्यास्ती संख्या අඩක් වීම සඳහා ගතවන කාලය මේ නෝට් බෙදීම දෙක වීම සඳහා ගතවන කාලය අපි හඳුන්වනවා අර්ධ ආයු කාලය කියලා. විකිරණශීලී සාම්පලයක විකිරණ පරමාණු 10ක් තිබුණා නම් ඒක 5ක් වෙන්න ගතවන කාලය අපි හඳුන්වනවා අර්ධ ආයු කාලය කියලා. ඒ 5 තවත් 2.5ක් දක්වා වෙන්න ගතවන කාලය ඒත් 30ක් වෙනවා. එතකොට අර්ධාය කාලය කියලා කියන්නේ විකිරණශීලී සාම්පලයක තියෙන පරමාණු සංඛ්‍යාව ඒකෙන් අඩක් වීම සඳහා යම් කිසි කාලයක් ගත වෙනවා ඒ කාලේ අපි හඳුන්වනවා අර්ධාය කාලය ලෙස. ඒ කාලේ තමයි අපි හඳුන්වන්නේ අර්ධාය කාලය ලෙස. දැන් 100ක් තිබුණා නම් 150ක් අපි හිතමු විකිරණශීලී සාම්පලයක විකිරණශීලී පරමාණු තියෙනවා 100ක්. ඒ 100 විකිරණශීලී පරමාණු 50ක් වෙන්න ගතවන කාලය අර්ධායු කාලයක් යන අපි හිතමු අර්ධායු කාලය 100යි කියලා. අපි හිතමු දින 100යි කියලා. විකිරණශීලී පරමාණු 100ක් තියෙන ඒ 100 50ක් වෙන්න ගත වෙන කාලය දින 100යි. ඒ 50 25ක් වෙන්න තවත් දින 100ක් ගත වෙනවා. ඒ 25 12.5ක් වෙන්න තවත් ගත වෙනා දින 100ක්. එතකොට දින
තුන්සීයක් ඇතුළත තමයි ඒකේ අර පරමාණු ප්‍රමාණය සීයේ ඉඳන් 12.5 දක්වා අඩු වෙනවා. ඒකට අර්ධායු කාලය කියන එක අපි අට දක්වන්නේ මේ විදිහට. يعني විකිරණශීලී සාම්පලයක තියෙන විකිරණශීලී පරමාණු සංඛ්‍යාව අඩක් වීම සඳහා ගතවන කාලය අපි හඳුන්වනවා අර්ධායු කාලය ලෙස. ඒකට තියෙන සමීකරණයක්. බලමු සමීකරණය කොහොමද ව්‍යුත්පන්න කරන්නේ කියලා. මේකට දැන ගැනීම සඳහා විතරයි සිලබස් එකට අදාළ වෙන්නේ අවසාන එක විතරයි. මෙතන මම ගන්නවා අර මුලින් ගත්ත සමීකරණය n සමානයි n නෝට් වරක් e වරක් ඍණ ලැන්ඩා t කියන සමීකරණය ගන්නවා. n සමානයි n n සමාන n නෝට් වරක් e වරක් ඍණ ලැන්ඩා වරක් t. මේකේ n වලගේ සමාන වෙන්න ඕනේ n නෝට් බෙදීම දෙකට. දැන් අඩක් වෙනවා කියලා කියලා කියන්නේ පරමාණු n බෙ n නෝට් බෙදීම දෙක වෙන්න ඕනේ නේ. එතකොට එහෙමනම් මම මෙතන n වෙනුවට දානවා n නෝට් බෙදීම දෙක. n නෝට් බෙදීම දෙක සමානයි n නෝට් වරක් e වරක් ඍණ ලැන්ඩා වරක් t. මේක කැපිලා යනවා මේ n නෝට් කැපිලා යනවා. එතකොට එනවා භාගය. භාගයේ සමානයි e වරක් ඍණ ලැන්ඩා t. භාගයේ සමානයි e වරක් ඍණ ලැන්ඩා t. මෙතන තියෙන ඍණ ලැන්ඩා t එක. ඔය ඍණ ලැන්ඩා t ධන ලැන්ඩා t කරගන්න පුළුවන් මේකේ පරස්පරය අරගෙන. එක බෙදීම දෙකේ එහෙම නැත්නම් භාගයේ පරස්පරය වෙන්නේ දෙක. නැත්නම් දෙක බෙදීම එක. ඒක සමාන වෙනවා e වරක් ලැන්ඩා t. දැන් t half වෙන්නේ මෙතන. මුදල මෙතන මොකද මේ මේ පරමාණු සංඛ්‍යාව අඩක් වෙන්න ගතවන කාලය t half ට සමානයි. අර්ධායු කාලයට සමානයි. දැන් මෙතන තියෙන දෙක සමානයි log ලඝු දෙක මේකේ එනවා දෙක සමානයි e වරක් ඍණ ලැන්ඩා t බෙදීම දෙකට. මේකේ මේ විදිහට මම ගන්නවා මේකේ අපට e අයින් කරන්න ඕනේ. e අයින් කරනකොට අපි ලියනවා log e පාදයක දෙක සමානයි ලැන්ඩා වරක් t භාගය කියලා ලිවෙයි. දැන් ඔයගොල්ලෝ දන්නා මේ 10 පාදෙන් ලියනවා නම් අපි 2 කියලා කියන්නේ 10 වර්ගයනේ. නෑ sorry. අපි 2 කියලා ලිව්වොත් 2 කියන්නේ 2 නෙවෙයි මං කියන්නේ 100 කියලා. 100 සමානයි 10 වර්ගය. 100 සමානයි 10 වර්ගය. එම නිසා අපිට ලියන්න පුළුවන් log 10 පාදයට 100 සමානයි 2 කියලානේ. log 10 පාදයට 100 සමානයි 2. ඒකම තමයි මෙතන ලියුවේ. log 10 පාදේ නෙවෙයි මෙතන තියෙන ඝාතීය සිතයක් e පාදේ. log e පාදයට 2 සමානයි ලැන්ඩා වරක් t half. මේ විදිහට තමයි ලියලා තියෙන්නේ. දැන් ලඝු අපි දන්නේ නැහැ ලඝු e පාදයට e පාදේ 10 පාදයට කරයි. එතන අපි ලඝු 10 පාදයෙන් කරන්නේ මේ පදේ වැඩි කරනවා 2.3.3 වරක් log 10 පාදයට 2. දැන් මෙහෙම ලියවේ. e පාදේ අයින් කරන්න නම් 2.3.3 වැඩි කරන්න ඕනේ. ඒක සමාන වෙනවා ලැන්ඩා වරක් t half. මෙන්න මේක 2.3.3 වරක් log 10 පාදයට 2 කියන එක සමාන වෙනවා 0.693ට. මේක සුළු කළොත් එන්නේ 0.693. ඕක සමානයි ලැන්ඩා වරක් ලැන්ඩා වරක් t half. මෙන්න t half උක්ත කළොත් අපට ලැබෙනවා 0.693 බෙදීම ලැන්ඩා කියලා. මෙන්න මේක කඩපාඩමින් මතක තියාගන්න ඕනේ. ආපු ක්‍රමයේ අවශ්‍ය නැහැ. ගිය සැරේ දීපු ගානේ මේක ඔප්පු කර මේ මේ විදිහටම ගානක් දීලා තිබුණා. මේ විදිහට ගානක් දීලා තිබුණා. ඒ ගාන ළමයින්ට ඔප්පු කරගන්න බැරි වුණා. 100ක් හිටියා නම් ළමයි 3-4 දෙනෙක් හදලා තිබුණා. ඒ මැච් කරපු ළමයි වෙන්න ඇති. ඒකත් මැච් කරත් සමහර ළමයි මේවා කොහොමද කරන්න කියන එක දැනන් හිටියේ නැහැ. ඒ නිසා තමයි පාකේ ස්කීම් එක වෙනස් කරේ. හදපු අයටයි හදපු නැති අයටයි වැරදි අයටයි ඔක්කොටම ලකුණු. මේක ගන්න මේ විදිහට. අපි අර්ධ ආයු කාලය කියන මාතෘකාව ලිව්වානේ.
අර්ධායු කාලේ මාතෘකාව ලියා ගන්න එකල අපි මේක සටහන් කරගමු. ඊවෙනේ නේද අර්ධායු කාලේ යටත් ලියා ගන්න. ටී කාලයකට පසුව ටී කාලයකට පසුව ටී කාලයකට පසුව මූලද්‍රව්‍ය සාම්පලයේ ටී කාලයකට පසුව මූලද්‍රව්‍ය සාම්පලයේ ඉතිරිව තිබෙන විකිරණශීලී පරමාණු ගණන විකිරණශීලී පරමාණු ගණන ආරම්භයේ තිබූ ගණනින් හරියටක් වීමට ගතවන කාලය ආරම්භයේදී තිබූ ගණනින් හරියටක් වීමට ගතවන කාලය ආරම්භයේදී තිබූ ගණනින් හරියටක් වීමට ගතවන කාලය එම මූලද්‍රව්‍යයේ අර්ධ ආයු කාලය කියලා කියන half time කියල අර්ධ ආයු කාලය වරහනට t half නමින් හඳුන්වනු ලැබේ. ඔව නැත්නම් capital T බෙදීම භාගය කියලා ලියන. එහෙම කැමැති එක. කොහොමද ලියන මෙහෙම ලියන. t half ලෙස හඳුන්වනු ලැබේ. ඊට පස්සේ මේක සටහන් කරගන්න. ඔක ලියාගන්න ඊට පස්සේ. මේ දක්වාම ලියාගන්න මේ දැනගන්න මේක ලියාගන්න මේක තිබුණා මෑති හොඳට හරි අනිත් ටික ලියාගන්න කමන්නේ ගොල්ලන්ගේ මේ දැන් නම් දිගටම මම කරනවා දිගටම ඔය දැන් 2021 තියරි ළමයින්ට මම තියරි ටික ඉවර කරන්න ඕනේ ඒ නිසා ඒ ළමයින්ට මේ තියරි ටික කරන අනිත් රිවිෂන් එකේ ළමයින්ටත් ඔයගොල්ලෝත් ඉන්න මොකද මේව සමහර වෙලාවට අමතක ඇති අන්තිමටම කරපු පාඩම් ඕවා උඩින් පල්ලෙන් යන පාඩම් දැන් නම් කිසි බයක් නැතුව කරගෙන ගියකේ මේ දවස් හතරම කරනවා ඊයේ අපි කරා අඟහරුවාද ඊයේ කරපු පාඩම නම් එච්චර මට නම් එච්චර සැටිස්සුන් නෑ මොකද මම අර බෝඩ් එක පාවිච්චි කරට එතන එහාට මෙහාට ඇවිදින්නේ ඒක කොමාරි තේරෙන්න ඇති කියලා හිතනවා අඟහරුවාද කරනවා බදාදත් තියරි කරනවා මේ වෙලාවට තුනට කරන්නේ කවදා හරි ක්ලාස් පටන් ගන්නකම් තුනට දවස් දෙකේම තියෙන දැන් හෙට තියෙනවා අර ව්‍යුහගත එකේ මම ප්‍රශ්න වගයක් දුන්නා ඩොලර් හතරංගවල ඒ ටික කරන්න අනිද්දත් බලමු මේ හෙට කරන ටික ප්‍රමාණය බල ලෙවෙලා ඒකේ ඉවර කරොත් එහෙම අනිද්දා ඒ ටික කරනවා ඊට පස්සේ ආය සෙනසුරාද උදේවරුවක තිබුණා මේ උදේවරුවේ ළමයි නෑ උදේවරුවේ ළමයි නෑ වෙන මොකක්ද ක්ලාස් එකක් තියෙනවා කියලා උදේවරුවේ එහෙමනම් ඔයගොල්ලන්ට පුළුවන් සෙනසුරාද මගේ ක්ලාස් එකක් තියෙනේ කියලා කියන්නේ වෙන පන්තියක් තියෙනවා එකේ ඉඳන් තුන වෙනකම් ඔරේන හතරේ ඉඳන් හය වෙනකම් පුළුවන් කරන්න. හරි. තීරි කොටස් ටික ඉවර කළාම දාන්න ඕනේ. හරි. ඒ නිසා ඒ දවස් පහම කරමු අපි. හරි. මේ දවස්වල කොහොමදත් ඇච්චර වැඩකුත් නැති නිසා උදේවරුව කරන්නේ. උදේවරුවේ ක්ලාස් කරන්නේ. උදේවරුව වෙන වෙන එක ක්ලාස් ඕනේ එකක් මෙව කරගන්න. මොකද ඉස්කෝලේ ළමෙන්ගේ කාලේනේ නේද අර ඉස්කෝලේ දැන් පටන් අරන් කියලා තියෙන්නේ ගියේ නැතුව ඒ නිසා තුනේ පස්සේ කරන ක්ලාස් එකක් කරන්නේ හරි මේක මකන්නම් ඊට පස්සේ අපි බලමු මේ අර්ධායු කාලයත් එක්ක කොහොමද
පරමාණු සංඛ්‍යාව වෙනස් වෙන කියලා පරමාණුවක තියෙන අනියස්සී සංඛ්‍යාව ඒක වෙන්නේ මේ විදිහට පිටු මේ y අක්ෂයට මම ගන්නවා විකිරණශීලී නියස්සී සංඛ්‍යාව x අක්ෂයට ගන්නවා කාලය කාලය ගන්නවා මේ පැත්ත අපි බලමු ඉස්සරේලාම t half ඉස්සරම ආරම්භක අවස්ථාවේදී තියෙන පරමාණු සංඛ්‍යාව මම ගන්නම් n note කියලා t සමානයි බිඳුවේදී පරමාණු තියෙනවා n note කියලා ප්‍රමාණයක් ආරම්භක පරමාණු සංඛ්‍යාව n note වෙනවා මේ විකිරණශීලී පරමාණු සංඛ්‍යාව n note මේ t සමානයි බිඳුවේදී t half වෙනකොට t half කාලයකදී අර්ධායු කාලයකදී පරමාණු සංඛ්‍යාව n note බෙදීම දෙකක් වෙනවා මං ගන්න මෙතන t බෙදීම දෙක කියලා t half 1 t half t half වලදී පරමාණු සංඛ්‍යාව n note බෙදීම දෙකයි අන්න ඒකට අදාළ මම ලක්ෂ්‍ය මෙතන ලකුණු කරා මේ මෙතන එන්නේ මේක හරි note ඊට පස්සේ n note බෙදීම දෙකයි තවත් අර්ධායු කාලයකදී තවත් t half කාලයකදී මේ පරමාණු සංඛ්‍යාව අඩක් වෙනවා අඩක් වෙනවා කියලා කියන්නේ n note බෙදීම 4 වෙනවා n note බෙදීම 2 දැන් ඒකෙන් භාගයක් කියලා කියන්නේ n note බෙදීම 4යි එහෙනම් දැන් මම මේ එතන ලකුණු කරන්නම් ඒක දැන් මෙතන t half මෙතන තියෙන 2 t half නේ අර්ධ ආයු කාල 2 දෙකකදී දැන් තියෙන පරමාණු සංඛ්‍යාව වෙන්නේ දැන් තියෙන විකිරණශීලී පරමාණු සංඛ්‍යාව n note බෙදීම 4ක් කියලා. sorry මෙතන නේ මෙතන ලකුණු කරන්නේ n note බෙදීම 4යි. හරි. බලමු තවත් අර්ධායු කාලයකදී මොකද වෙන්නේ කියලා. තවත් t half කාලයක. මෙතන තියෙන පරමාණු සංඛ්‍යාව තවත් අඩක් වෙනානේ. n note බෙදීම 4 අඩක් වෙනවා. ඒ කියලා කියන්නේ n note බෙදීම 8 වෙනවා. එතන එන n note බෙදීම 7යි 8ක් එනවා. එතකොට එන 2i t half එතන එන 3i t half. ඒක කක්ෂරද්ද වෙන්නේ n note බෙදීම 8ක් එනවා. එතන එන n note බෙදීම 8යි. මෙතනයි ලක්ෂය එන්නේ. එතකොට තවත් කාලයකදී 4i t half කාලයකදී n note බෙදීම 16ක් එනවා. මේකෙනුත් භාගයක් එන්නේ. ඒක මෙතන ලකුණු වෙන්නේ. බලමු ওই ලක්ෂ ටික ලකුණු කළා. ওই ලක්ෂ ටික ලකුණු කළොත් අපිට ප්‍රස්තාරය ලැබෙනවා. මෙන්න මේ වෙන ප්‍රස්තාරය. මොනවා ප්‍රස්තාරය ලැබෙන්නේ? වක්‍රයක් ලැබෙන්නේ. දැන් වක්‍රය ලැබෙන්නේ. ඒකට ඝාතීය ලෙස තමයි අඩු වෙන්නේ. ඒකට n සහ t අතර ප්‍රස්තාරය අපිට අඳින්න කිව්වොත් මේ විදිය ප්‍රස්තාරයක් අපි අඳිනවා. කාලයත් එක්ක අර විකිරණශීලී පරමාණු නියස්ටි සංඛ්‍යාව සීක්‍රෙන් අඩු වෙනවා සීක්‍රෙන් අඩු වෙනවා ඒ කියන්නේ බෑවුමක් වෙන හැටියටයි අඩු වෙන. හරි අපි එහෙමනම් එක ලියගමු කාලය t සමග කාලය t සමග නියස්ටි සංඛ්‍යාව એટલે කියන්නේ විකිරණශීලී නියස්ටි සංඛ්‍යාව අතර ප්‍රස්ථාරය කාලයේ සමග විකිරණශීලී නියස්ති සංඛ්‍යාව අතර ප්‍රස්ථාරය නැත්නම් එන්හා t half අතර ප්‍රස්ථාරය කියලා මේක හඳ ගන්න. අපි ඒකෙල ගණන් ටික හදමු. ගණන් ටිකක් තියෙන p ඒක එක ගන්න හැබැයි ඒක නම් තියෙන්නේ. තවත් තියෙන පොඩි පොඩ්ඩක් කරන්න. මේ ප්‍රස්ථාරය හඳ ගන්න තියෙන්නේ. මේ දැන ගන්න.
ක්‍රියති නේද? අපි පොඩි ගානක් කරමු බලන්න මේ මේකේ පොඩි ගානක් හයි. දෙයකට මේ ගාන විකිරණශීලී මූලද්‍රව්‍ය සාම්පලයක විකිරණශීලී මූලද්‍රව්‍ය සාම්පලයක යම් මොහොතක විකිරණශීලී මූලද්‍රව්‍ය සාම්පලයක යම් මොහොතක වරණ ඇතුළේ T සමානයි බිංදුවේදී परमाणु दहाए दहाट परमाणु दहाए दहाट संख्या वक्यते दहाए दहाट संख्या वक्यते इम मूलद्रव्ये ही अर्ध आयु काले मूलद्रव्ये ही अर्ध आयु काले दिन देखकी අර්ධායු කාලයේ දින දෙකක එකල ගන්න T half වලගේ දින දෙකයි දින 8කට පසු සාම්පලයේ ඉතිරිව තිබෙන දින 8කට පසුව සාම්පලයේහි ඉතිරිව තිබෙන දින 8කට පසුව සාම්පලයේහි ඉතිරිව තිබෙන විකිරණශීලී පරමාණු සංඛ්‍යාව සෑම විකිරණශීලී පරමාණු සංඛ්‍යාව සෑම प्रश्न करेंगे आरंभक परमाणु संख्या दहाए दाश्यात्ते ना इतारे ने दहाए दहाटक के लगाने से ये बड़ी केरी में दहाए दाश्यात्ते दें दीना देखा कर दे ती हाफ के लगे लगाने दीना देखा कर दे मैं यह अड़क पिंडों ने मैं परमाणु संख्या अब अड़क पिंडों परमाणु संख्या अड़क पिना के लगाने पनाह बड़ी केरी में दहाए दाश्यात्ते ने दें දින දෙකක දී 50 වැඩි කිරීම 10 16ක් වෙනවා. තවත් දවස් දෙකක් ගියාම මේක තවත් අඩකට අඩු වෙනවා. ඒ කියන්නේ දින තවත් දින දෙකකදී මේක ආපස්සට දෙකෙන් බෙදෙනවා. 50 දෙකෙන් බෙදෙනවා මේ 25යි. 25 වැඩි කිරීම 10 ඍණ 16ක් නේ. ඒකර තවත් දින දෙකකදී තවත් දින දෙකක් ගත්තාන් පස්සේ මේක තවත් half වෙනවා අඩක් වෙනවා 12.5 වැඩි කිරීම 10.6ක් වෙනවා තවත් දින දෙකක් තුන. මේ තවත් දින දෙකක් වෙනවා හරි. එතකොට දැන් කීයද ඔක්කොම දින 2යි 4යි දින 6යි තවත් දින දෙකක් තියෙනවා. එතකොට දින 8ක් කියලා කියන්නේ එතකොට T half වේවා 4ක් වෙන්න ඕනේ. 1යි 2යි 3යි 4යි. එතනේ නම් 6.25 වැඩි කිරීම 10යි
කලියගත් බලමු ඊට පස්සේ සක්‍රීයතාවය මේ අන්තිම සමීකරණයේ මේ විකිරණශීලීතාවයට අඩක් වෙන සක්‍රීයතාවය ඇක්ටිවිටි කියලා කියනවා සක්‍රීයතාවය 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 කියලා අපි හඳුන්වන්නේ වික්‍රණශීලී මුළුද්‍රව්‍ය සාම්පලයක් මාගේ තප්පර එකකට තප්පර එකකදී සිදු කරන පෘථක්කරණ සංඛ්‍යාව අර මං කියවනේ අර මුලින්ම අපි පටන් ගත්තා ගයිගමූල ගණකයේදී අපි කියවා මේ වික්‍රණශීලීතාවයේ මඩින්ද තියෙන උපකරණයක් කියලා. ඒකට එතෙන්දී ඇති කරන්නේ අර තප්පරයකට ඇති කරන ස්පන්ද සංඛ්‍යාව අපි බලන්නේ. ඒ තප්පරයකදී ඇතිවන ස්පන්ද සංඛ්‍යාව එහි සක්‍රීයතාවයට සමානයි. එතකොට සක්‍රීයතාවය කියන එක රඳාපවතින ආරම්භක පරමාණු සංඛ්‍යාව මත මේ සක්‍රීයතාවය තමයි සමීකරණයක් තියෙනවා. සක්‍රීයතාවය සමීකරණය වෙන්නේ කැපිටල් R. ඔය R කියන එක සමාන වෙනවා dN / dt. තප්පරයකදී ඇති කරන පෘථක්කරණ සංඛ්‍යාව සමාන වෙනවා තප්පර එකකදී සිදු කරන තප්පර එකකදී මේ සිදු කරන පෘථක්කරණ සංඛ්‍යාව. එතකොට R සමාන ඒ කියන්නේ තප්පර එකකදී කොච්චර පරමාණු සංඛ්‍යාවක් පෘථක්කරණය වෙනවද කියන එක තමයි මේ ශක්තිතාවයෙන් දැක්කේ. එතකොට R සමානයි dN / dt. නමුත් අපි දන්නවා dN / dt සමානයි ඍණ ලැන්ඩා රට්ටි. නමුත් මෙතෙන්දී අපි ගන්න ඍණ ලකුණ අයින් කළා අපිට සමීකරණයක් එන්නේ R සමානයි dN / dt වෙනවා. ඒකත් සමාන වෙන ලැන්ඩා කීයද. එතකොට සක්‍රීයතාවයේ සඳහා එන සමීකරණය මේකයි. මොකද එන්නේ R සමානයි dN / dt. ඒකත් සමාන වෙන ලැන්ඩා රට්ටි. ඔය R වල ඒකකය සක්‍රීයතාවයේ ඒකකය වෙන්නේ සක්‍රීයතාවයේ ඒකකය අපි දැන් ගන්න බෙකරලද बेकरल के विद्या हेनरी बेकरल उपहार बेकरल के आप बेकरल लेखा के लिए आने तपर एक सिद्धु करण पुताक करण संख्या तपर एक सिद्धु करण पुताक करण संख्या पुताक करण की याद के කියන්නේ එතකොට එකක් එන්නේ තප්පරයකට සිදු කරන එහෙම නැත්නම් පෘථක් කරන එකක් තප්පරයකදී සිදු කරන පෘථක් කරන එකක් තප්පරයට පෘථක් කරන එකක් තප්පරයකට පෘථක් කරන එකක් එහෙනම් එමණ අපි ලියගමු සක්‍රීයතාවේ සක්‍රීයතාවේ කියත ලියා ගන්න විකිරණශීලී මුළුද්‍රව්‍ය සාම්පලයක් විකිරණශීලී මුළුද්‍රව්‍ය සාම්පලයක් මගෙන් විකිරණශීලී මුළුද්‍රව්‍ය සාම්පලයක් මගෙන් තප්පර එකකදී සිදු කරන පෘථක්කරණ ප්‍රමාණය තප්පර එකකදී සිදු කරන පෘථක්කරණ ප්‍රමාණය විකිරණශීලී මුළුද්‍රව්‍ය සාම්පලයක් මගෙන් තප්පර එකකදී සිදු කරන පෘථක්කරණ ප්‍රමාණය තප්පර එකකදී සිදු කරන පෘථක්කරණ ප්‍රමාණය එම මූලද්‍රව්‍යෙහි සක්‍රීයතාවයේ ලෙස හැඳින්වේ. එම මූලද්‍රව්‍යෙහි සක්‍රීයතාවයේ ලෙස හැඳින්වේ. ඊට පස්සේ බලන්න අපි එළිය අපි ලියගමු මෙහෙම. මෙය එම සාම්පලය මගින් මෙය එම සාම්පලය මගින් මෙය එම සාම්පලය මගින් ඇල්ෆා අංශු බීටා අංශු හෝ ගැමා විකිරණ
गैमा विकिरण है फोटोन के गैमा विकिरण फिटकिरी में स्वीकृता गैमा विकिरण फोटोन फिटकिरी में स्वीकृता विशालत्वेन विशालत्वेन डी एन बेदीम डी टी समान डी एन बेदीम डी टी समान एक मेट के लिया मैं समीक करने लिया मेके एक बेकर अभी बेकर माने बेकर तपर एक पृथक करण एक सक्रियता बेकर तपर एक पृथक करण एक भौतिक विद्यास्टिक शक्ति न्यूक्लियर एनर्जी ఇయన కొడస తీయని కెమిస్ట్రీ వల్ట సంబంధ కొడస ఏతిక మే సతి අපට ඉවර කරයකි අපට මේ ලබන බ්‍රහස්පතින් දවෙනකොට ලබන බදා දවෙනකොට සම්පූර්ණයෙන්ම මේ කොටස මේ පාඩම ඉවර කරයකි පදාර්ථා විකිරණ ඊට පස්සේ ඒක ඉවර කරලා පදාර්ථයේ ಗುಣ කරමු පදාර්ථයේ ಗುಣ කරමු ඊට පස්සේ මම අර 2022 ළමින්ටත් එක්කම මම කරන්නේ මට ඒගොල්ලන්ගෙත් ඉවරයි ආලෝකයේ කොටස ඉවර වෙලා තියෙන්නේ ඒ නිසා ඒගොල්ලන්ගේ තාපයට කලින් මම මේ විද්‍යුත් ශේෂ්ඨ කරන එතකොට සමහර වෙලාවට 2021 ළමින්න ඒකට ඉන්න ඒකටත් ඉන්න පුළුවන් හරි මේවා ඔක්කොම කරන්නේ ඕගොල්ලෝ වෙනුවෙන් ඔය මේ කවුද දෙමාපියෝ අරුමුන් කියවට මේ මොනවාද දෙමාපිය නන්නේ කවදාවත් කියන්නේ දෙමාපියෝ දන්නා ගුරුවරු ගන්නනවා කියලා අර කට්ටිය මේ කිව්වට මේ ගුරුවරු කියලා කියලා කියන්නේ මේ මොනවද දෙවිවරු කියලා මේ කිව්වට මේ මේ එක එක ඒවා දැන් ඔය Facebook එකේ එහෙම දාලා තියෙනවා ගුරුවරුන්ට බැනලා එහෙම මේ එහෙම කියලා කියන්නේ ගුරුවරු හැම එක්කෙනාම එහෙම තමයි මේ ළමයින්ට උගන්වන්න තමයි බලන්නේ ඒ උනාට මේ අර විදිහට තමයි කියන්නේ මේ ගාන ලියාගමු බලන්න ක්‍රිප්ටෝන් ක්‍රිප්ටෝන් Krypton. C K R තිස්සයි අසූ හත පරමාණුක ක්‍රමාංකයේ 36යි ස්කන්ධ ක්‍රමාංකයේ 88යි විකිරණශීලී මූලද්‍රව්‍යෙහි විකිරණශීලී මූලද්‍රව්‍යෙහි අර්ධ ආයු කාලය අර්ධ ආයු කාලය මිනිත්තු 78 කි මිනිත්තු 78 කි මෙම මූලද්‍රව්‍යයෙන් මයික්‍රෝග්‍රෑම් මිනිත්තු 78 කි මෙම මූලද්‍රව්‍යයෙන් මයික්‍රෝග්‍රෑම් 10ක ප්‍රමාණයක ශක්තිතාවයේ ස්වයන් ඩොට ආර් රහන්නේ ශක්තිතාවයේ ස්වයන් අවගාඩ්‍රෝ නියතය අවගාඩ්‍රෝ නියතය NA සමානයි
इन ए समानाय हाय वैदिक रेम दहाय विषितुन दहाय विषितुन माउले यत बावदी यत माउले यत बावदी यत बालंड ओके पुलवान के मम्मे की अंदर थी थी मैं देंगो अपे देंग स्कूल इलाम है देने तो साबा की बन्ने में कटे नेता माँ स्कूल लाभिन उदान ना मैं देवुना टे स्कूल इलाम है इंदा मामा उपको मैं रिकॉर्ड कर गए ने दिए ने दीना दागे ने कपड़ारी में के इवर इच्छिका माँ लामे इंदा रैय का हरी रिकॉर्डिंग ने के दान ना पुलवा बलान इतने ये विधि तो करना हितान्य गोड़ा किलाट में अरे अरे पाल्ले हाट में दाला था मैं टीवी के अहम देवा पियो ने में अतर अरे देश पाल के इंद काटे आने में सुधा में एक करा हाय वेरी केरी मत दाहे विषय तो ना क्य ट्रिप्टॉन तीसरा या सोहत अन्य इधर है ने अपने लैब में आर रहा ने आर समान है हमने अपने आवश्यक रहने में कर दा आर समान है अभी उधर ना समय करने तमाय लैंडा वरक इन दान डोने ने लैंडा वरक इन इन्हें लैंडा होया गाने बिना बोला ना ने इन्हों तो या गाने ना आरंभ कर परमाणु कर संख्या वो कुछ लैंडा हुए अंडे ना लैंडा हुए अंडे ना गूगल जानना लैंडा समान है दशम हायाई नामे आये तून बेटी में टी हाफ ओके नहीं नहीं लैंडा तो कौन लैंडा हिवे के जाए लैंडा हुए अंडे पुलवा मितने गूगल ना हुए अंडे तेरे ना आर आर हुए अंडे ना लैंडा हुए अंडे वो ने लैंडा ये नहीं कुछ तरह देखेगा लैंडा हिवे के मेन समी करने दाल लैंडा हुए अंडे पुलवा मेन समी करने दाल दशम हायाई नामे आये तून बेटी में टी हाफ के लगे ने मिनट हेत्ते आटा है इसके लगे ने हेत्ते आटा वैरी करें में हेत्ते बैठ तो रहने तब पर एक तो पिछड़ा के ने लैंडा बना के तो बड़े लैंडा हरी दें इन होया मुआपी इनके लगे ने क्रिप्टन क्रिप्टन ग्राम माइक्रोग्राम दहाई कर दिया ना परमाणु संख्या वो है ना क्रिप्टन मिलीग्राम दहाई कर दिया ना परमाणु संख्या පිළන්නෝ ග්‍රෑම් 36ක් කියලා කියන්නේ ක්‍රිප්ටන් ග්‍රෑම් 87ක් මේ පරමාණු ක්‍රමාංකයේ මේ උඩ ස්ථාන ක්‍රමාංකයේ තියෙන ක්‍රිප්ටන් ග්‍රෑම් 87ක තියෙනවා මවුල එකක් නේ මවුල එකක් තියෙනවා මවුල එක තියෙනවා පරමාණු 6 වැඩි කිරීම 10 23 ක්‍රිප්ටන් ග්‍රෑම් 87ක තියෙනවා පරමාණු මෙච්චරක ප්‍රමාණයක් එනෙන් දැන් මයික්‍රෝ එනේ අමවුල එකක් හරි හරි 6 වැඩි කිරීම 10 23යි එම නිසා මයික්‍රෝග්‍රෑම් 10ක තියෙන ප්‍රමාණය අපි හොයන්න ඕනේ 6 වැඩි කිරීම 10 23 බෙදීම එතන තියෙන්නේ 10යිනේ 87 මේ ග්‍රෑම් වලින් ගත්තොත් මයික්‍රෝග්‍රෑම් කරන්න නම් මෙතන තියෙන මයික්‍රෝග්‍රෑම් ග්‍රෑම් වලින් මකන්න 87ක තියෙන මෙච්චර ප්‍රමාණයක් එහෙමනම් 10ක තියෙන ප්‍රමාණය බලන්න 10 වැඩි කිරීම 10 ඍණ 6යි එහෙනම් මේ ගැටි අපි n n ප්‍රමාණය වෙන නිසා n කියන්නේ 6 වැඩි කිරීම 10 23 වැඩි කිරීම 10 වැඩි කිරීම 10 ඍණ 6 බෙදීම 87 ඔය n n වලගේ එහෙනම් r හිව එක මේ නිසා r සමානයි बेकर ඒවා පිළිවට ලියලා හදන්න ලැන්ඩා හොයන්න ලැන්ඩා හොයලා ඉවරලා ක්‍රිප්ටන් මිලිග්‍රෑම් මයික්‍රෝග්‍රෑම් 10ක තියෙන පරමාණු සංඛ්‍යාව හොයන්න එතකොට r කියලා කියන්නේ ලැන්ඩා වරක් එන්න ලැන්ඩා දාන්න එන්න දාන්නවා ඒකල අපිට පුළුවන් r වලගේ හොයන්න කොච්චරක්ද කියලා ඒ ඔය ටික තමයි අපිට තියෙන්නේ ඊට පස්සේ අපිට තියෙන්නේ විකිරණශීලීතාවේ භාවිත
විකිරණශීලී භාවිත වල අපිට තියෙන විකිරණශීලී චිකිත්සාව ඒකෙන් සමහර වෙලාවට ගණන් එනවා ඔය ලේ සාම්පලයකට ලේ වල පරිමාව හොයන්න එහෙම දීපු ගණන් එහෙම තියෙනා ඒකේ කාබන් දිනයම ඒවා අපිට තියෙන කාබන් ඩේටින් කියන කොටස එච්චර ඉතින් ඒ දෙකෙන් තමයි ගණන් ආවොත් දෙන්නේ ගණන් ආවොත් දෙන්නේ කා මේ අර කාබන් ඩේටින් කියන කොටසෙනුයි විකිරණශීලී චිකිත්සාවෙන් දෙන්න පුළුවන් අනිත් ඒවා නම් තියන්නේ ඔය ජීවාණු හරණය කරන්න කොහොමද ආහාර ජීවාණු හරණය කරන්නේ විකිරණශීලී මේ කිරණ පාවිච්චි කරලා කුෂිකර්මයේදී කොහොමද පාවිච්චි කරන්නේ ඉංජිනේරු කාර්යයේදී සහ කර්මාන්ත කරණයේදී කොහොමද පාවිච්චි කරන්නේ කියන එක ගණන් දෙනවා නම් දෙන්නේ මේ මේ මේවා සම්බන්ධ කරලා ගණන් දෙන්න අපි එහෙමනම් බ්‍රහස් සෙනසුරාදා හැන්දෑවේ හතරට මම කියන්නම් අනිත් එක තමයි මේ ඕගොල්ලෝ රෙකෝඩින් වලට ඉන්නවා නම් මේ පුළුවන් තරම් ලයිව් ඉන්න බලන්න ඔන්ලයින් මේ ඉන්න බලන්න ඔන්ලයින් පන්ති එක ඔන්ලයින් මේ ඉන්න බලන්න ඔන්ලයින් ඉන්න බැරි අවස්ථාවක් තියෙනවා නම් එක්කෝ වෙන ක්ලාස් එකක් එහෙම නැත්නම් කොහරි ගමනක් ගෙන්නා එහෙම නැත්නම් වෙනත් දෙයක් එහෙම වෙලා තිබුණොත් විතරක් මේ ලයිට් නැහැ සමහර වෙලාවට මේ සමහර වෙලාවට සිග්නල් නැහැ ඒ වගේ අවුල් වගේ තියෙනවා නම් විතරක් ඉන්නේ නැතුව ඉඳලා රෙකෝඩින් එක ඉල්ලන්න නැත්නම් මේ සමහර වෙලාවට ඔය රෙකෝඩින් බලනවා කියලා කියන්නේ නිකන් චිත්‍රපටියක් බලනවා වගේ. එතකොට ළමයින්ට මේකේ අගයක් නැහැ. ඒ නිසා හැම වෙලාවෙම ඔන්ලයින් මේක බලන්න ඒකට ලැබිලා පාඩම අවබෝධ කරගන්න ප්‍රශ්න තියනවා නම් අහන්නත් පුළුවන්. මම ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ ළමයි ප්‍රශ්න අහන්නේ මොන හරි පස්සේ හරි කමන්නේ මොන හරි ගැටලු තියෙනවා නම් අහලා මෙසේජ් කරලා එවන්න. මේ මාස 3ක් තියෙනවා මාස 4ක් තියෙනවා මේ මාස 4ේ උපරිම ලෙස වැඩ ටික කරලා විභාගේ පාස් වෙන්න බලමු මේ විශේෂයෙන්ම 2021ේ ළමයි 2021ේ පළවෙනි සැරේ විභාගේ කරන ළමයි හරි අසරණයි ඒ ළමයි. ඒ ළමයින්ට තමයි ලොකුම අසාධාරණයක් වෙනවා නම් වෙන්නේ රිවිෂන් මේ දෙවෙනි පාර කරන ළමයින් කිසි කරදරයක් නැහැ. ඔක්කොම ඒ ළමයි ක්ලාස් උත් ගියා අනිත් ටියුට් ක්ලාස් උත් ගියා රම කරාද මේ මේ අවුරුද්දේ හිටිය අර ලොකු පාඩුවක් 2021 කේ ළමයින්ද ඒ නිසා ඒ ළමයි ගොඩක් මහන්සියෙන් වැඩ කරන්න අනිත් ළමයින්ට තියෙන වැඩ කළොත් ඒගොල්ලන්ට chance එකක් තියෙන ඒ නිසා ඒගොල්ලොත් එක්ක තරගයක් දෙන්න පුළුවන් ගේ නැහැ ඉතින් 2021 කේ ළමයිනුත් වැඩ කරන්න එමනම් ආයිබෝ ප්‍රශ්නයක් අහලා තියෙනවා නේද? හරි උත්තරේ දීලා තියෙනවා. හරි. 1.02 වැඩි කිරීම 10 13. හරි එහෙමනම් අපි එහෙමනම් හෙට පේපර් එකට ඔයගොල්ලෝ ඉන්න. හරි. නම නතර වෙනවා.